ඔබ සැමට සෞඛ්‍ය සම්පන්න සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අදත් අපේ භාවනා පරීක්ෂණ කණ්ඩායම මගින් මෙහෙවන මාසික භාවනා වැඩසටහනට ඔබ සැවම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපේ මාතෘකාව පිළිකාව සහ භාවනාව. පිළිකාව කියන වචනය ඉතාමත් බරපතල ලෙස අපිට දැනෙන වචනයක්. එම රෝගයක්, ඒ කියන්නේ අපිට හැමෝටම වැළඳෙන්න පුළුවන් වැළඳෙන රෝගයක්. අනිත් රෝග වගේම අපි අද බලන්නේ මෙම රෝගය වැළඳීම වැළැක්වීමට, වැළඳුනහම ඇතිවන සංකූලතා අඩු කර ගැනීමට භාවනාව පිටිවහලක් කරගත හැකිද කියලා. ඒ සඳහා සාකච්ඡා කිරීමට, විමර්ශනය කිරීමට වෙනදා වගේම අදත් අපි විද්වත් මණ්ඩලයකට ආරාධනා කරනවා. මුලින්ම අපි භාවනාව සහ පිළිකාව අතර සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳවත්, ඒ අතර තියෙන විද්‍යාත්මක සම්බන්ධතා පිළිබඳවත් කතා කිරීමට ආරාධනා කරනවා කායික විශේෂඥ වෛද්‍ය චමිලා දල්පදාත මහත්මියට. ඇය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කායික භෞතික වේදාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්, එසේම අප භාවනා පරීක්ෂණ කණ්ඩායමේ ආචාර්ය උපාධි අපේක්ෂකවරියක්. චමිලා, බොහොම ස්තුතියි මහාචාර්ය දේශානි පිසානායක මහත්මනි. මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇය කිව්වා වගේම භාවනාව සහ පිළිකා රෝගීන් පිළිබඳවයි. විශේෂයෙන්ම ස්වත්‍රාන්ත සමාය පද්ධතියේ සංකූලතා සහ එය භාවනාවට කොහොමද අපි ඒක මැඩ පවත්වා ගන්න කියන එක ගැනත්, විද්‍යාත්මක පදනම ගැනත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මූලිකවම අපේ සාකච්ඡාවේ මාතෘකා වශයෙන් ගත්තොත් අපි බලමු පිළිකාව කියන්නේ මොකද්ද, ඒ වගේම පිළිකාව නිසා මානව ජෛව පද්ධතියට ඇතිවෙන බලපෑම්, ඒ වගේම මානසික හා සමාජීය බලපෑම් මොනවාද, එම බලපෑම් වලට යම්කිසි ධනාත්මක බලපෑමක් අපිට භාවනාව මගින් අත්කරගත හැකිද, ඒ සඳහා කරව පරේෂණ මොනවාද, ඒ වගේම ඒවයි සාරාංශයකුත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මීළඟ කොටස වශයෙන් ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියට පිළිකාවෙන් ඇතිවෙන බලපෑමත්, එය මැඩ පැවැත්වා ගැනීමට භාවනාව මොන ආකාරයකින් ප්‍රයෝජනයට ගත හැකිද කියන එකත් අපි සාකච්ඡා කරමු. ඒ වගේම අන්තිමට මේ සාරාංශයක් වශයෙන් භාවනාවෙන් මෙම පිළිකා රෝගීන්ට ලැබෙන රුකුල ගැන සාකච්ඡා කරමු. එතකොට පිළිකාව කියන්නේ මොකක්ද? පිළිකාව කියන්නේ ජාන විකෘතියකට ලක් වූ සෛල සමූහයක් පාලනයකින් තොරව වර්ධනයට ලක්වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය මේ සෛල හඳුනගෙන විනාශ කරන. නමුත් සමහර පුද්ගලයන්ගේ මෙය නිසි ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා පිළිකා සෛල පාලනයකින් තොරව වර්ධනය වී අපිට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. එතකොට අපි බලමු පිළිකාව මිනිස්සුන්ට බලපාන්නේ කොහොමද කියලා. පිළිකාව ඇත්තටම ජෛව පද්ධති ගණනාවකට බලපෑම් එල්ල කරන්න පුළුවන්. මානසික කියන්නේ මොකද්ද? අර කනෙක්ස් කන්ටෙක්ස්ට් මොකද්ද කියන එකට අයින්දුක මං ආයියන් මේක ගිහිල්ලානේ මොනවා වෙලාද මන්. නිරන්ත ප්ලීස් මියුට් යුවර් ෆෝන්. හිමයික්. අත්‍යන්ත පුළුවන්. මම මේ රතු පාටින් දක්වලා තියෙන්නේ ආතතිය. ආතතිය ඇත්තටම දෙයාකාරයෙන් බලපානවා, මානසිකවත් ජෛව පද්ධති වලට. එය අපි යම් කිසි විදිහකට සාකච්ඡා කරමු ඒ පිළිබඳ ඇති සායනික පරීක්ෂණ දත්ත මොනවද කියන එක. ඒ වගේම එය වක්‍රාකාරයෙන් සමාජීයවත් බලපෑම් එල්ල කරනවා.
එතකොට අපි ගත්තොත් ජෛව පද්ධති වලට වෙන බලපෑම එය පිළිකාව තියෙන තැන අනුව වෙනස් වෙනවා එය අපි හිතමු සසන පද්ධති ආශ්‍රිතව හෝ වකුගඩු ආශ්‍රිතව හෝ අක්මා ආශ්‍රිතව හරි පියයුරු නැත්නම් ගර්භාෂය ආශ්‍රිතව නම් ඒ අදාළ අවයවය හා සම්බන්ධ සංකූලතා හටගන්න පුළුවන් නමුත් ගොඩාක් ලෙඩුන්ගේ තියෙන දක්ෂ දෙයක් තමයි පොදු වශයෙන් කෑම අරුචිය ඒ වගේම ඇඟේ බර ගොඩක් අඩු වෙන එක නිින්ද නොයෑමේ ප්‍රශ්න ඒ වගේ සංකූලතා හටගන්න පුළුවන් අවාසනාවන්ත විදිහට පිළිකාව පැතිරිලා ගියොත් ඒ අනුවත් සංකූලතා වෙනස් වෙනවා උදාහරණයක් විදිහට අස්තිවලට පැතිරුණොත් හරි මුලේට පැතිරුණොත් හරි මහට පැතිරුණොත් වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් ඒ වගේමයි අපි දැනගන්න ඕන මේ පිළිකාව මුලින් අඳුනගත්තොත් ඇත්තටම හොඳ කරන්න උනත් පුළුවන් නමුත් අසාධ්‍ය වෙන රෝගීන්ගේ ගොඩක් උඩුතුවපු රෝගීන්ගේ දකින්න ලැබෙන අනිත් ප්‍රශ්නය තමයි වේදනාව ශාරීරික වේදනාව ඉතා බරපතල ලෙස තියෙනවා ඒ වගේම මානසිකවත් ලොකු පීඩනයක් ඇති වෙනවා ඒ වගේම ගත්තොත් අපි මානසිකව හා සමාජීය බලපෑම මොනවාද කියලා මේ මානසික බලපෑම සමහර විට ශාරීරික බලපෑමටත් වඩා වැඩි වෙන්න පුළුවන් ඒ වගේම අපි හිතමු මොනවාද මේ මානසික බලපෑම් කියලා ගත්තොත් ගොඩක් රෝගීන් ඉච්ඡා භංගත්වයට පත්වලා මරණය ගැන බියෙන් ඉන්නේ ඒ වගේම තමන්ගේ පවුලට ආර්ථිකයට වෙන හානිය ගැන ඉලක්ක වෙනවා තමන්ගේ ශරීරයේ බඩි ඉමේජ් එක ඒ කියන්නේ මොකක් හරි විකෘතියක් වෙයිද ඒ ගැන මේ කනස්සල්ලෙන් පසු වෙනවා විෂාදය ඇති වෙන්න පුළුවන් ඒ වගේ ගොඩක් මානසික බලපෑම් වලට ලක් වෙනවා නමුත් අපි දැනගන්න ඕන මනුෂ්‍ය ශරීරය ඒ වගේම අපේ මානසික ශක්තිය ඉතාම බලවත් අපිට මේ වගේ නරක දේවල් වලට මුහුණ දෙන්න ලොකු හැකියාවක් මනුෂ්‍යන්ට පිහිටලා තියෙන උපතින් ඒ මොනවද කියනවා නම් අපි තුළ ඇති ස්වයං ශක්තියට අපි අනුගත වෙන්න ඕන ඒ වගේම විශ්වාස කරන්න ඕන අපේ අපිට ලැබෙන ප්‍රතිකාර වලින් වැඩක් තියෙයි ඒ වගේ විශ්වාසයක් ගොඩාක් වැදගත් ස්වයං විශ්වාසයක් වැදගත් ඒ වගේම විවිධ ප්‍රශ්න එනකොට අපි නොසලී සිටීමේ හැකියාව ඒ වගේම තමන්ගේ ආදරණීයන්ගේ ලැබෙන සහයෝගයත් ඉතා වැදගත් අපි ඊළඟට බලමු මේ අපි දැන් මේ කතා කරපු බලපෑම් ශාරීරික මානසික බලපෑම් ශරීරයේ තුලදී මොන වගේ ක්‍රියාදාමයක් යටතේද පාලනය වෙන්නේ කියලා මූලිකවම ගත්තොත් ඒ ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතියේ කොටස් තුනක් තියෙනවා මධ්‍යගත ස්නායු පද්ධතිය, පරයන්ත ස්නායු පද්ධතිය, ඒ වගේම ස්වතනාන්ත්‍ර නැත්නම් ස්වාධීන ස්නායු පද්ධතිය. ඒ වගේම අන්තරාසාග පද්ධතියෙන් නිපදවන හෝමෝන උදාහරණ වශයෙන් ගත්තොත් කෝටිසෝල්, මෙලටනින්, ඔක්සිටෝසින් යන හෝමෝන වලින් මේ ක්‍රියාදාමයන්ට යම් කිසි බලපෑමක් ඉල්ල කරනවා. අවසාන වශයෙන් ප්‍රතිශක්ති පද්ධතිය මේව තමයි මූලිකවම අපිට තියෙන අපේ මේ ශරීර මානසික ක්‍රියාදාමයන් සන්තුලනව පවත්වා ගන්න ශරීරය තුළදී උපයෝගී වන ක්‍රියාදාමය අපි ඊළඟට බලමු භාවනාවෙන් මේ ක්‍රියාදාමයන් වලට යම්කිසි බලපෑමක් වෙනවද කියලා. එතකොට භාවනාව ඇත්තටම මේ ක්‍රියාදාමයන් තුනටම ඉතා ලොකු බලපෑමක් කරනවා කියලා සායනික පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා. මුලින්ම ගත්තොත් ටිකක් ඈත අතීතේ කරපු පරීක්ෂණයකින් සොයාගෙන තියෙනවා. දීර්ඝකාලීන භාවනාවේ යෙදෙන අයගේ රුධිරයේ මෙලටොනින් කියන හෝමෝනේ
වැඩියක් වෙද්දීමක් තියෙනවා කියලා. එය සංසන්දනාත්මක බැලුවොත් භාවනා නොකරන කට්ටියත් එක්ක එය ඉතා වැඩි කියලා හොවාගෙන තියෙනවා. එතකොට මොකද්ද මෙලටනින් කියන්නේ? මෙලටනින් කියන්නේ ඇත්තටම එය හෝමෝනය. එය පිළිකා වැළැක්වීමටත් උපයෝගී වෙනවා කියලා පසුකාලීන දත්වලින් සනාත වෙලා තියෙනවා. විශේෂයෙන් පියයුරු සහ පුරස්ති ගන්ත්‍රියේ පිළිකා. ඒ වගේම මෙලටිනින් කියන හෝමෝනේ ඇත්තටම සායනිකව ඔප්පු කළ තියෙනවා. දැන් අපි පිළිකා රෝගියෙක්ට බෙහෙත් දෙනවා. ඒකට අපි කියනවා රසායනිකව චිකිත්සා ක්‍රමයකට භාජනය කරනවා කියලා කීමතෙපි. ඒ බෙහෙත් ගන්න කට්ටියගේ ඒ බෙහෙත් වල උපයෝගීතාවය වැඩි වෙනත් ඒ බෙහෙත් වලින් වෙන අනිත් හානි අඩු කරන්න මෙලටනින් උපයෝගී වෙනවා කියලා මුල් කාලින සායනික පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. තව මොනවද තියෙන සායනික දත්ත? අපි ගත්තොත් වෛද්‍ය විද්‍යාවට අනුකූලව රැන්ඩමයිස් කන්ට්‍රෝල් ට්‍රයල්, ඒ කියන්නේ ලෙඩ්ඩු කොටස් දෙකකට බෙදලා සංසන්දනාත්මකව යම්කිසි ප්‍රතිකාර ක්‍රමයක උපයෝගිතාවය පරීක්ෂණයකට ලක් කරන ක්‍රමය තමයි ඉතාම ඉහළ සායනික දත්ත වශයෙන් අපි ගණන් ගන්න. ඒවැනි රැන්ඩමයිස් කන්ට්‍රෝල් ට්‍රයල් එකක් සිදු කළා තියෙනවා. විශේෂයෙන්ම සතිමත් භාවය හා සම්බන්ධ භාවනා ක්‍රමයක් MBSR, Mindfulness Based Stress Reduction කියන ක්‍රමය අනුකූල කරගෙන පියුරු පිළිකා රෝගීන්ගේ එයාලගේ ඇත්තටම සයිටෝකයින් නැත්තම් ශරීරයේ ප්‍රතිශක්තියට අදාළ රසායනික ද්‍රව්‍යයක් රුධිරයේ හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. හොඳ සයිටෝකයින් TNF alpha interleukin 6 කියන ඒකෙන් උපු කළ තියෙනවා ප්‍රතිශක්තිය නගා සිටවන්න මේ භාවනාව උපයෝගී වෙලා තියෙනවා කියලා. ඊට අමතරව අනිත් පරේෂණ වලින් හොයාගෙන තියෙනවා සුදු රුධිරාණු හොඳ ප්‍රතිශතයක් වැඩි වෙන මට්ටමකට තියෙනවා කියලා. තවත් සතිමත් බව හා සම්බන්ධ චෛත චිකිත්සක ක්‍රමයක් අනුගමනය කරලා පිළිකා රෝගීන්ගේ වේදනාව සමනය කරගන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම MBSR අනුගමනය කරපු ලෙඩුන්ගේ නින්දේ සුවතාවය වැඩිවීමක් පෙන්වන කියලා තියෙනවා. මේ සියලුම දත්ත ඉතා සංක්ෂිප්තව අඩංගු වූ ලිපියකින් මම මේ උපුටා දැක්වුවේ. එම ලිපිහිම අඩංගු අනිත් පරේෂණ දත්ත වලින් ඔප්පු කළ තියෙනවා. භාවනාව කොහොමද මානසික බලපෑමට ධනාත්මකව උපයෝගී කරගන්න පුළුවන් කියලා. සතිමත් බව පිළිකා රෝගීන් වෙනුවෙන්ම සකස් කරගත්ත වැඩසටහනක් මගින් රෝගීන්ගේ පිළිකාව සම්බන්ධ ඇති බිය හෝ ඩිස්ට්‍රෙස් කියන දේ කොහොමද අඩුවෙන්නේ කියන එක හොයාගෙන තියෙනවා. භාවනා කර ක්‍රමය අනුගමනය කරපු රෝගීන්ගේ එතකොට මම සඳහන් කරන්න ඕන මේ වගේ චෛත චිකිත්සක නැත්තම් මානසික සංකූලතාවයන් මැනබැලීමට ජාත්‍යන්තරව අනුමත කරගත්ත ප්‍රශ්නාවලි මාලා තියෙනවා. ඒ අනුව තමයි මේ සායනික පරීක්ෂණ සිදු කළ තියෙන්නේ. එතකොට තවත් බොහෝ සායනික පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඔබ දන්නවා භාවනාව ඇත්තටම මනසට තමයි මූලිකවම බලපාන්නේ. එතකොට මානසික සෞඛ්‍ය කෙරෙහි ලොකු බලපෑමක් එල්ල කරලා තියෙනවා මේ රෝගීන්ගේ. විශේෂයෙන් මේ රෝගීන්ගේ දරා ගැනීම හැකියාව, ප්‍රතිකාර සඳහා ඇති කැමැත්ත වැඩිවීම, විෂාද රෝග ලක්ෂණ අඩුවීම, ඒ වගේම බය අඩුවීම සහ සමස්ත වශයෙන් ගත්තොත් එයාලගේ ජීවිතයේ සුවතාවය වැඩිවීම, quality of life වැඩිවීම කියන දත්ත
සායනික පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. මේ ලිපියේ අඩංගු වෙනවා ඇත්තටම 2000 සිට 2018 වර්ෂය දක්වා 120කට අධික සංඛ්‍යාවක් සායනික පරීක්ෂණ වලින් මේ භාවනාවේ ප්‍රයෝජන මේ පිළිකා රෝගීන්ගේ විවිධ අංශ වලට ඇති ප්‍රයෝජන ඉතා මැනවින් දත්ත මගින් සනාථ කරලා තියෙනවා. මේ මම උපුටා දක්වන්නේ ලිපියේ එක කොටසක්. එහි අඩංගු වෙන විදියට ඔයාලට පේනවා විවිධ කැන්සර්ස් පිළිකා වර්ග තියෙන ලෙඩු මේ පරේෂණ වලට යොමු කරගෙන තියෙනවා. ඒ වගේම විවිධ භාවනා ක්‍රමත් අනුගමනය කරලා තියෙනවා. මූලිකම මේ බටහිර ලෝකයේ සිදු කරපු සායන පරීක්ෂණ ගොඩක් සතිමත් භාවය හා සම්බන්ධ mindfulness based stress reduction කියන ඒ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනත් ආකාරයේ ආර්ට් තෙරපි එතකොට විවිධ සතිමත් බව ඇසුරු කරගත්ත භාවනා ක්‍රම හා ඊට අමතරව බොඩි ස්කෑනින් එතකොට love and kindness එකේ මෛත්‍රී භාවනා අනුකූලව ඒ වගේ විවිධ ක්‍රම අනුගමනය කරගෙන පරීක්ෂණ කරලා තියෙනවා. ඒ හැම එකකින්ම ඔප්පු වෙන්නේ ඒ කට්ටිය ඒ සායනිකව පරීක්ෂා කරපු විවිධ අංශවලට ලොකු පිටිවහලක් භාවනාවේ සිදු වූ බව. මගේ මීළඟ කොටස ඇත්තටම වෙන් කරන්න සිතුවේ ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය ගැන. ඒ විශේෂයෙන් මගේ පරීක්ෂණයටත් අදාළව මම සාකච්ඡා කරන්න හිතුවා. ඕටෝනොමික් ඩිස්ෆන්ක්ෂන් කියන ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියේ සංකූලතා මේ පිළිකා රෝගීන්ට ඉතා බරපතලව ඇති වෙනවා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. එකක් තමයි ඍජුවම ඒ පිළිකා සෛල ඒ ස්නායු තන්තු විනාශ කිරීම. අනිත් එක තමයි අපි රෝගයට දෙන බෙහෙත් නැත්තම් ඔපරේෂන් එක නිසා නැත්තම් විකිරණ ප්‍රතිකාර නිසා විනාශ වෙන්න පුළුවන් එන ස්නායු. ඒ වගේම මධ්‍යගත ස්නායු පද්ධතිය අපි හිතමු කැන්සර්ක මේ පැතිරි ගිහිල්ලා නම් මොළයට ඒ මගින් බලපෑමක් එන්න පුළුවන්. අනිත් කොටස තමයි පැරානියම් ප්ලාස්ටික්. කියන්නේ සමහර පිළිකා වර්ග තියෙනවා පිළිකාව මතුවෙන්න කලින් වුණත් ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියේ ප්‍රශ්න ඇති වෙන සම්පූර්ණතා ඇති වෙන. එතකොට මේ රෝගීන්ට ගොඩක් වෙලාවට රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. එකපාරට රුධිර හෘද ස්පන්දන වේගය වෙනස් වෙන්න පුළුවන්. වමනේ යන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ශාරීරික දුර්වලතා ඇති වීමත් සමඟ එම රෝගියාගේ සමස්ත සුවතාවට ලොකු ප්‍රශ්න එල්ල වෙනවා. අපි බලමු භාවනාව කොහොමද මේ ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියට බලපෑමක් ඉල්ල කරන්නේ. එතකොට මම කිව්වත් වගේ ගොඩක් පිළිකා රෝගීන්ගේ විශේෂයෙන්ම උඩුටුවපු පිළිකා රෝගීන්ගේ මේ ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලු ගොඩක් තියෙනවා. ඒ ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය ඇත්තටම කොටස් දෙකකට බෙදෙනවා. අනුවේගී ස්නායු පද්ධතියයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියයි. අනුවේගී ස්නායු පද්ධතිය කියන්නේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, ඉදිරි පීඩනය වැඩි වෙනවා, යම්කිසි අනතුරකට ශරීරය මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි ස්නායු පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රත්‍යානුවේගී ඊට සම්පූර්ණ අනිත් පැත්තේ ක්‍රියාදාමයන් සිදු කරන අතරම අපේ ආහාර ජීර්ණ පද්ධතිය වගේ අනිත් ශරීර කෘත්‍යාවන්ට දායක වෙනවා. එතකොට මේ රෝගීන්ගේ ඇත්තට මේ අනුවේගී ස්නායු පද්ධතියේ ඉතා වැඩි අධික ක්‍රියාකාරීත්වය පෙන්වීම කරන ඒ ඇත්තටම හොඳ වෙන්නේ නැහැ. එතකොට අපි හිතා ගන්න පුළුවන් විශේෂයෙන්ම හෘද සම්බන්ධ හදවස්සු සම්බන්ධ සංකූලතා රාශියක් මේ ලෙඩට ඇති වෙන්න පුළුවන්. පිළිකාවට අමතර පිළිකාවෙන් ලැබෙන පිළිකාවෙන් ඇති වෙලා තියෙන කරදර වලට අමතර විශේෂයෙන් ගත්තොත් හෘද ආබාධ එතකොට ඇත්තටම ඉක්මන් මරණ වගේ
දේවල් ඇති වෙන්න පුළුවන් වගේම ඇඟට මහන්සිය මොකද රුධිර පීඩනය අඩුක් තියෙන නිසා ඇඟට මහන්සිය කොයි වෙලෙත් දැනෙනවා ඒ වගේ ගොඩක් සංකූලතා ඇති වෙනවා නමුත් භාවනා ක්‍රම නිසා ඇත්තරම සායනිකව උපකල තියෙනවා මේ ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියේ මේ තුලණය අපිට නැවත ලබා ගන්න පුළුවන් කියලා කිසිම වියදමක් නැතුව ඇත්තටම මොකද ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියේ රෝග වුණාම ගොඩක් වෙලාවට බෙහෙත් නැහැ අපිට විශේෂයෙන් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පීඩනය වැඩි වෙන්න කියලා බෙහෙතක් දුන්නත් ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය යථාර්ථවත් කරගන්න අපිට ගොඩක් ප්‍රතිකාරකම නැහැ නමුත් භාවනාවෙන් මේ තුලණය අපට ලබා ගන්න ඉතා ලකුරු කුලක් වෙනවා අනුවේගී ස්නායු පද්ධතියේ ඒ අධික්‍රියාකාරීත්වය අඩු කරලා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කෙරේ. එතකොට අපි අවසාන වශයෙන් අපි සාකච්ඡා කරොත් සමස්තයක් වශයෙන් මොනවාද තියෙන හොඳ කරුණු භාවනාවෝගී වීමෙන් මේ රෝගීන්ට විශේෂයෙන් පිළිකා රෝගීන්ට කායිකව ගත්තොත් අපේ හෝමෝන පද්ධතිය වෙනස්කම් වෙනවා හොඳ පැත්තට වේදනාව අඩු වෙනවා සුවඳක් ලැබෙන්න පුළුවන් ඒ වගේම ප්‍රතිශක්ති පද්ධතියේ වර්ධනයක් ලැබෙනවා ඒ වගේම ගත්තොත් මානසිකව රෝගයේ දරා ගැනීම හැකියාව විෂාද රෝග ලක්ෂණ අඩු වීම ඒ වගේම පිළිකාව නිසා ඇතිවෙන අපේ බය ඒකට දක්වන ප්‍රතික්‍රියාවේ යම් කිසි පාලනයක් වෙනවා ඒ වගේම සමස්ත ශරීර ස්වභාවය ජීවිතයේ ස්වභාවය වැඩි වෙනවා කියලා සායනිකව පරීක්ෂණ මතින් ඔප්පු කරලා තියෙනවා මේ ලිපි තමයි මේ මගේ අද සාකච්ඡාවට වාචනය කරන්න මට උදව් වුණේ ඒ වගේම මම බොහෝම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය දේශානි දිසානායක මහත්මියට TFC අපේ පරිශ්‍රණ කණ්ඩායමටත් මගේ පරිශ්‍රණයට දායකත්ව දෙන මහාචාර්යවරුන්ට මේ සාකච්ඡාවට මට ආරාධනා කරගෙන ආරාධනා කිරීම සම්බන්ධයි. බොහොම ස්තුති කායික විශේෂඥ වෛද්‍ය චමිලා දල්පදාතු මහත්මියට අපිටම භාවනාව සහ පිළිකාව අතර තියෙන සම්බන්ධය භාවනාවෙන් ලබන්න පුළුවන් යහපත් ප්‍රතිඵල පිළිකාව සැදීම වැළැක්වීම සැදුනාම ඇතිවෙන සංකූලතා වැළැක්වීම පරීක්ෂණ මගින් සනාථ කර තියෙන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් ලබා දුන්නා. ඔබට ප්‍රශ්න ඇති මේ සම්බන්ධව දල්පදාතු මහත්මියගෙන් අහන්න ඒ අවස්ථාව අපි ලබා දෙනවා අපේ භාවනා වැඩසටහනින් අනතුරුව. දැන් භාවනා වැඩසටහන මෙහිම සඳහා මම ආදරෙන් ආරාධනා කරනවා ජීවනි හේවත් මහත්මියට. ජීවනි දේශානි හොඳයි සියලු දෙනාටම සුබ උදෑසනක් අදත් අපි සමග සම්බන්ධ වෙලා ඉන්න භාවනා උපදේශකවරයෙක් විශේෂඥ මනෝවෛද්‍ය කඳපුල ආරච්චිගේ මැතිතුමා එතුමා අපිත් එක්ක එක වතාවකුත් සම්බන්ධ වෙලා ඔබට භාවනාව පිළිබඳ පොඩි පුහුණු කිරීමක් කරනු ලැබුවා එදින ඔහු කතා කරා භාවනාව සහ මේ මානසික වශයෙන් අපි කොහොමද මේ ඒස් පිළිබඳව මේ තියෙන තත්ත්වයන් පිළිබඳව කතා කරේ මානසික මට්ටමින් අදත් එතකොට එතුමා අපිත් සමග සම්බන්ධ වෙලා තියෙනවා ඔහු මම කලින් හිටපු නැති අයට මතක් කිරීමක් හැටියට කරොත් ඔහු මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වෙනවා ඒ වගේම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථියෙක් ඔහුගේ වෛද්‍ය ශාස්ත්‍රයට අමතරව ඔහු භාවනාව පිළිබඳ උපදේශන කටයුතු සඳහා විශේෂයෙන්ම යොමු වෙලා සිටින විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහු සතිපාසල පදනමේ භාවනා උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා ඒ වගේම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා භාවනා පිළිබඳ ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා ඉතින් මම අද එතුමාට ආරාධනා කර සිටිනවා එතුමාට මේ භාවනා පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහන මෙහෙවන ලෙසට
හරි. බොහොමත්ම ස්තුතියි. මං හිතන්නේ හැමෝටම ඇහෙනව නේද මාව? ජීවනි ඇහෙනව නේද මාව? ඇහෙනවා ඩොක්ටර්. ඇහෙනවා ඩොක්ටර්. හොඳයි. බොහොමත්ම ස්තුතියි සියලු දෙනාටම. සුබම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මට අද දවසෙත් ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් ප්‍රොෆෙසර් දිල්ෂානි, ඩොක්ටර් චමිලා, ජීවනි, ඩොක්ටර් වසන්ත, කමිටි මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එකේ සියලුම දෙනාටම හොවත්ම ස්තුතියි. ඔබ සඳහන් කළා වගේ චමිලා අද මම දෙවැනි වතාවට සම්බන්ධ වෙන්නේ වැඩසටහනත් එක්ක. එතකොට මට දීලා තියෙන මාතෘකාව තමයි කැන්සර් මෙඩිටේෂන් කියන එක. භාවනාව සහ පිළිකාව කියන මාතෘකාව මං හිතන්නේ මට පැයක් විතර තමයි දීලා තියෙන්නේ. එතකොට මං කල්පනා කරනවා මුල පැය භාගය තියරි කියන්නේ කැන්සර් එක පිළිබඳව ටිකක් කතා කරලා ඊට පස්සේ එදා වගේම පැය භාගයකට කිට්ටු වෙන්න භාවනාව ටිකක් පුරුදු කරගන්න. අපි ඒ විදිහට කරමු. ඔව්. කැන්සර් ඇන්ඩ් මෙඩිටේෂන් කියන එක තමයි මට දීලා තියෙන මාතෘකාව. එතකොට මං හිතන්නේ ඩොක්ටර් චමිලා උදේ කතා කරා නියොර බයොලොජිකල් පැත්ත කැන්සර් එකත් එක්ක සම්බන්ධ වෙන සහ මෙඩිටේෂන් වලින් මොනවාද සිද්ධ වෙන වෙනස්කම් කියන එක පිළිබඳව ජීව විද්‍යාත්මක පැත්ත කතා කළා චමිලා. මම ඒක හින්දා වැඩිදුරේ ගැන කතා කරන්නේ නැහැ. මම ක්ලිනිකල් සයිඩ් එක අපිට මේ කැන්සර් පේෂන්ට්ස්ලා හම්බ වෙනවා අපේක්ෂා රෝහලේ ඕන තරම්. එතකොට ඒගොල්ලන්ට ඇති වෙන කායික මානසික ගැටලු සහ ඒවට කොහොමද මෙඩිටේෂන් එක උපයෝගී කරගෙන ඒ කායික මානසික ඒ වගේම සමාජීය ප්‍රශ්න වලට පිළිතුරු උදව්වක් විදිහට මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් මෙඩිටේෂන් භාවනාව යොදා ගන්න එක පිළිබඳව කතා කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මයින්ඩ්ෆුල්නස් කියන වචනේ තමයි මම බොහෝ තැන්වල පාවිච්චි කළේ. ඒකට හේතුව තමයි මයින්ඩ්ෆුල්නස් කියන වචනේ තමයි එහෙම නැත්නම් සතිමත් බව කියන වචනේ තමයි අද ලෝකේ පුරා පාවිච්චි කරන්නේ. විශේෂයෙන් මේකට හේතුව තමයි මෙඩිටේෂන් කියන එහෙම නැත්නම් භාවනාව කියන වචනේ පාවිච්චි කරනකොට සමහර විට අර අපේ කල්චර් එක ඇතුලේ ආගමික පසුබිමක් වගේ පේන්න ගන්නවා එක්ක ඇතුලේ. අපි ඇත්තටම මෙතනදී බුදුදහම කියන එක හංගන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ තමයි භාවනාව ලෝකෙට හඳුන්වා දුන්නේ. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කැන්සර් පේෂන්ට්ස්ලා වගේම සමාජයේ ඉන්න හැමෝම බෞද්ධ නෙවෙයි. ඉතින් අනිත් ආගම්වල අනිත් ජාතින්වල අයත් මේකට සම්බන්ධ වෙන නිසා අපි හුඟක් වෙලාවට පාවිච්චි කරනවා මයින්ඩ්ෆුල්නස් කියන වචනේ. එමෙතත් සතිපත් බව කියන වචනේ. නැත්තම් භාවනාව කිව්වොත් එක පාටම වචන ඇහිච්ච ගමන් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේක ආගමික වැඩසටහනක්ද කියලා. ඒක නිසා අපි මේ වචනේ වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ භාවනාව එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් ෆෝ කැන්සර් පේෂන්ට්ස් කියන මාතෘකාව අද ලෝකෙින් බාක්ම ජනප්‍රිය මාතෘකාවක්. බොහෝ බටහිර රටවල පහුගිය දශක කීපයක් තිස්සේ මේ පර්යේෂණ කෙරෙමින් පැවතිනවා. ඒවැය බොහෝ ධනාත්මක පොසිටිව් රිසල්ට්ස් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. භාවනාවෙන් ලොකු වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන් කැන්සර් පේෂන්ට්ස් ලාගේ කියලා සහ වගේම කැන්සර් හැදෙන එක වළක්වන්නත් ලොකු පිටුවහලක් මයින්ඩ්ෆුල්නස් තුලින් ලැබෙනවා කියන එකද හොයාගෙන තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් එකට ගියොත් ඕනතරම් ලිටරචර්ස් හොයාගන්න පුළුවන් මේ කැන්සර් ඇන්ඩ් මයින්ඩ්ෆුල්නස් කියන එක පිළිබඳව. ඒ තරමට හරි ජනප්‍රිය මාතෘකාවක් මේක ලෝකේ. එතකොට ඇයි අපි කැන්සර් පේෂන්ට්ස්ලා ගැන කතා කරන්නේ වැඩිපුර විශේෂයෙන්ම මානසික පැත්ත ගැන කතා කරනකොට කියලා බැලුවොත් සාමාන්‍ය ජෙනරල් පොපියුලේෂන් එකේ සාමාන්‍ය ජනගහනයත් එක්ක ගත්තාම මානසික ප්‍රශ්න කැන්සර් පේෂන්ට්ස්ලා අතර ගොඩක් වැඩි. ඒකට විශේෂ හේතු කාරණා ගොඩක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් අපි දන්නවා කැන්සර් එකක් කියලා කිව්ව ගමන් මිනිස්සුන්ට ලකෝ ඍණාත්මක අසුභවාදී බවක් තමයි තියෙන්නේ. ඒක පීඩණයකට ආතතියකට ස්ට්‍රෙස් එකකට හේතු වෙනවා. බොහෝ දෙනෙකුට හිතෙනවා කැන්සර් කියපු ගමම මට මරණ සහතිකයක් දුන්නා වගේ හැඟීමක් අද සමාජය තුළ තියෙනවා. එතකොට ඒක දීර්ඝකාලීනව මට නම් හොඳ කරන්නම බෑ කියන අදහසත් එක්ක ලොකු ස්ට්‍රෙස් එකක ඉඳලා ඒ ස්ට්‍රෙස් එකේ සිට මානසික රෝග තත්ත්වයන් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒක සහ තවත් හේතු කාරණා නිසා
මෙන්ටල් හෙල්ත් ප්‍රශ්න කැන්සර් පේෂන්ට්ස්ගේ අතර වැඩි. සාමාන්‍යයෙන් කියනවා මෙන්ටල් හෙල්ත් ප්‍රශ්න ඉන් කැන්සර් පේෂන්ට්ස් ඉන් ඇකියුට් කෙයා. ඇකියුට් අවස්ථාවකදී මුල් අවස්ථාවකදී සාමාන්‍යයෙන් තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලා. ඒ වගේම කැන්සර් පේෂන්ට්ස්ගේ ජීවිත කාලය ගත්තාම ජීවිත කාලයේ කොයියම්මක හෝ මොහොතකදී මානසික ප්‍රශ්නයක් ඇතිවීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒක කියනවා හතර දෙනෙක්ගෙන් එක්කෙනෙකුට විතර මේ ප්‍රවණතාවය තියෙන්න පුළුවන් කියලා. ඒ වගේම එවැනි අයට තියෙන මානසික ප්‍රශ්න වගේම මානසික රෝග දෙවර්ගෙම තියෙනවා. මානසික ප්‍රශ්න සහ මානසික රෝග කිව්වම කොටස් දෙකකට දාන්න පුළුවන්. මානසික රෝග නොවන්නා වූ මානසික ප්‍රශ්න බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබට කැන්සර් එකක් කියලා ඇහිච්ච ගමන් වෛද්‍යවරු කියපු ගමන්ම ඇතිවන මානසික පීඩනයේ ඉඳලා කැන්සර් එක තියෙන තාක්කල් සමහර වෙලාවට මේ ප්‍රශ්නය තියෙනවා, පීඩනය තියෙනවා. එතකොට මුල්ම අවස්ථාවදී ඇතිවන හැඟීම සිතුවිලි ගත්තහම මේ ආකාරයෙන් අපිට මේ ප්‍රශ්න වුන්ට දැනෙන දේවල් විස්තර කරන්න පුළුවන්. එතකොට ඩිනයල් කියන එක තමයි එකක්. මුල්ම අවස්ථාවේදී තමයි ඩිනයල් කියන එක ගොඩක් කරලා දකින්න ලැබෙන්නේ. ඩිනයල් කියලා කියන්නේ අපි ඩිනයි කියලා කරනවා කියන්නේ අපි පිළිගන්නේ නැහැ කියන එක. එතකොට සමහර රෝගීන් ඉන්නවා කැන්සර් එකක් කියලා කිව්ව ගමන් පිළිගන්නේ නැහැ. එතකොට ඒක සාමාන්‍යයෙන් හඳුන්වනවා ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් කියලා. ඒ කියන්නේ ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් කියලා කියන්නේ ආරක්ෂාකාරී පියවරක්. කැන්සර් එකක් කියලා දැනගත්ත ගමන් ලොකු ට්‍රෝමා එකක් මානසික පීඩනයක් දැනෙන්න පුළුවන් කෙනෙකුට ඒක වළක්වා ගැනීම සඳහා අන්කොන්ෂස් මයින්ඩ් එකෙන් මේ ඩිනයල් කෙනෙක් ඇති කරනවා ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් කියලා විදිහට කියලා සයිකලොජිස්ලා හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒ ඩිනයල් එක අපි සමහර ලෙඩුන්ගේ දකින්නවා පිළිගන්න කැමති නැහැ මුල් අවස්ථාවේ. ඒක තියෙන අයහපත තමයි. එහෙම අය ප්‍රතිකාරවලට යොමු වෙන්න සූදානම් නැහැ. මට කැන්සර් එකක් නැහැ, මේක වැරදීමක් වෙන්න පුළුවන්, මගේ රිපෝර්ට්ස් වැරදි ඇති, මේ විදිහට හිතලා සාමාන්‍ය පරිදි ඉන්නවා. එක පැත්තකින් හොඳක් තියෙනවා, ඔවුන්ගේ ස්ට්‍රෙස් එක නැහැ. නමුත් අනිත් පැත්තෙන් තියෙන නරක තමයි ඔවුන් ප්‍රතිකාරවලට යොමු නොවීම තුළ ඉක්මනට පිළිකාව පැතිරෙන්නේ හැකියාවක් තියෙනවා. ඒතර ඊළඟක තමයි බය, ෆියර්. බය කියන එක නිතර දකින්න පුළුවන් එකක්. අපි කලින් සඳහන් කළා වගේ පිළිකාව කියන වචනෙටම බයයි. එතකොට ඒ තුළ ලොකු බයක් ඇති වෙනවා. ඊළඟට anger and impulsiveness කියලා කියන තරහ යාම සහ ආවේගශීලී බවත් අපි බොහෝ රෝගීන් අතර දකිනවා. මට ඇයි මෙහෙම වුනේ? ඇයි මටම වුනේ? තවත් කොච්චර අය ඉන්නවද මටම පිළිකාව හැදුනේ? ඇයි වගේ සිතුවිලි එක්ක ඇතිවන තරහ. ඒක ආවේගශීලී බව දක්වා ගිහිල්ලා සමහරට අනිත් අය රණ්ඩු කරන තත්වයට, කෑ කෝ ගහ ගන්න තත්වයට, ඒ විතරක් නෙවෙයි තමන්ට සහ අනුත් අයට හර්ට් කරන්න, හානි කරන තත්වය දක්වා යන්නට පුළුවන් අවස්ථා අපි දකිනවා. ඊළඟට worry, guilt and helplessness කියලා කියන්නේ නිතරම මේ කනස්සලු ස්වභාවය, පසුතැවීම සහ අසරණ භාවය. මට කිසි සරණක් නැහැ, පිළිසරණක් නැහැ වගේ හැඟීම් මෙවැනි අය තුළ තියෙනවා. ඊළඟට loneliness and sadness. ලොකු තනිකමක් දැනෙනවා, ලොකු දුකක් දැනෙනවා. ඊළඟට hopelessness කියලා කියන්නේ අනාගතය ගැන කිසි බලාපොරොත්තුවක් නැහැ, දැන් නම් ඉස්සරහට වැඩක් නැහැ, මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ වගේ ගති. සහ worthlessness, වැඩක් නැහැ ජීවිතේ මින් ඉස්සරහට, කිසි ප්‍රයෝජනයක් නැහැ, මීට වැඩිය හොඳයි සමහරලාට මම මැරිලා යන එක වගේ අදහස් එන්නට පුළුවන්. සිය දිවිහානි කර ගැනීමේ අදහස් පවා එන්නට පුළුවන්. අනිත් එක තමයි මේ grief reaction කියලා කියන්නේ. grief කියලා කියන්නේ වියෝව කියන එක. එතකොට මේක වියෝවක් වගේ සමහරලාට දැනෙනවා. මේක මොකද මට හොදාත් හොඳ කරන්න බැරි දෙයක්, මට ගොඩේමක් නැහැ වගේ සිතුවිලිත් එක grief reaction එකේ ලක්ෂණ දක්වන්නට පුළුවන්. අපි ඒක හඳුන්වන ඩැබ්ඩා කියලා. දැන් මේ මං කලින් සඳහන් කරපු ලක්ෂණ තමයි සමහර ඒවා මේ grief එකේ තියෙන්නේ. ඒක grief එක වියෝව කියන හැඟීම එනකොටම D අකුරින් කියන්නේ denial කියන එක තියෙන්න පුළුවන්. A කියලා කියන්නේ anger කියන එක තියෙන්න පුළුවන්. B කියලා කියන්නේ තුන්වෙනි අවස්ථාවේදී හඳුන්වන මේ bargain කියලා. ඒ කියන්නේ රෝගයේ තත්ත්වය ඇතුළට ටික දවසක් යනකොට මොකක්ක bargain කරනවා කියන්නේ හෙට්ටු කරනවා අපි කියලා කියනවා. ඒ කියන්නේ කොහොම හරි මාව හොඳ කරලා දෙන්න, මොකක් හරි කරන්න මට කියලා බාගේන් කරන තත්වයකට එන්න පුළුවන්. ඒක තමයි බී අකුරෙන්. ඩී කියලා කියන්නේ තවත් ටිකක් කල් යනකොට මේ ඔක්කොම අවබෝධ වීම තුළ ලොකු ડિප්‍රෙෂන් එකක් එන්න පුළුවන්. ඒක ඩී අකුරෙන් හඳුන්වනවා. ඊළඟට අවස්ථානේ ඇක්සෙප්ටන්ස් තමයි ඒ අකුරෙන් කියන්නේ. ඒ කියන්නේ
කරන දෙයක් නැහැ දැන් මම පිළිගන්නවා මට මේක තමයි වෙලා තියෙන්නේ කියන මේ ඇක්සෙප්ට් කරන අවස්ථාව ඒක තමයි ග්‍රීෆ් කියලා කියන්නේ එතකොට සමහර කැන්සර් පේෂන්ට්ස්ලා අපිට හම්බ වෙනවා මේ ග්‍රීෆ් එකේ මේ ස්ටේජස් පහෙන් කොයි හෝ තැනක ඉන්නට පුළුවන් එතකොට මේව තමයි නිතර අපි දකින මානසික ප්‍රශ්න මේ කැන්සර් පේෂන්ට්ස්ලා අතරේ ඊළඟට ඊට අමතරව මානසික රෝග තත්ත්වයන් අපිට දකින්නට පුළුවන් සමහර බොහෝ විට ටික දවසක් යනකොට එතකොට නිතරම දක් එතකොට මේකේ හඳුන්වලා තියෙනවා මේකේ කියනවා 12 to 47% 12ක 47ක් අතර ප්‍රමාණයකට මානසික රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ 3න් එකක් විතර 33% කිව්වහම මේකේ මැද වගේ 3න් එක් දෙනෙකුට වගේ මේ ලක්ෂණ තිය රෝග තියෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් අපි දකිනවා ડિප්‍රෙෂන් එක ඊට අමතරව ඇන්සයිටි ඩිසෝඩර් පැනික් ඩිසෝඩර් PTSD post traumatic stress disorder කියන එක පශ්චාත් ක්ලමත ව්‍යසන අවස්ථාව ඊට අමතරව තවත් පෞර්ෂ රෝග වගේ ඒවා දකින්නට පුළුවන් එතකොට මෙවැනි depression මෙම depression තත්වයන් මේක කියලා දෙනවා depression 7 to 13% සාමාන්‍යයෙන් දකින්න 10% වගේ එතකොට හැබැයි මේක ගත්තාම සාමාන්‍ය general population එකට වඩා මම කලින් කිව්වා වගේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කැන්සර් පේෂන්ට්ස්ලා අතර මේ ડિප්‍රෙෂන් එක එන්න. ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒකත් මම කෙටියෙන් සඳහන් කරන්න. මේ මම කිව්වා බොහෝ පර්යේෂණස් රිසර්ච් කරනවා ලෝකෙ පුරාම. ඒ රිසර්ච් වලින් සමහර රිසර්ච් කියනවා යන් පේෂන්ට්ස්ලා ගත්තාම යන් කැන්සර් පේෂන්ට්ස් ගත්තාම ඒගොල්ලන්ගේ 70%කට ડિප්‍රෙෂන් එකේ ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා. එතකොට පේනවා විශේෂම යන් අයගේ ලොකු ප්‍රමාණයක් මේක. එතකොට සමහර වෙලාවට අපිට මේක මෙච්චර ප්‍රමාණයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව සමහර වෙලාවට අපිට මේ ඩෙන්ටිෆයි වෙන්නේ නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමෝම මේකට අපි අතර වෙතර යොමු වෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒක හින්දා අපිට මෙච්චර ලොකු ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මම කලින් සඳහන් කළා වගේ ඇයි ડિප්‍රෙෂන් එක කැන්සර් පේෂන්ට්ස් ලාගේ උගක් වැඩිපුර දකින්නේ සාමාන්‍ය ජනතාවකට වඩා කියන එක කෙටියෙන් පැහැදිලි කරන්න. ඒකට හේතුව තමයි මම කලින් සඳහන් කරා cancer is a life threatening or ongoing illness කියන එක. ඒ කියන්නේ මුගක් දෙනෙක් හිතනවා cancer කියන්නේ life threatening ජීවිතයට අභියෝගයක් වෙන ජීවිතයට හානි විය හැකි රෝග තත්ත්වයක් කියලා සහ මේක කාලයක් තියෙන chronic illness එකක් කියන එක. අපි මේව හඳුනනවා terminal illness කියලා. terminal illness වලට cancer ඇරුණාම kidney disease, liver failure වගේවා, heart failure වගේවා AIDS වගේවා මේවත් ඔය අතරට එකතු වෙනවා. එතකොට මේ අතරින් ප්‍රමුඛත්වයේ හම්බ වෙන්නේ කැන්සර් එකට. එතකොට කැන්සර් එකක් කියලා කියන්නේ ලයිෆ් ත්‍රෙට්නින් ක්‍රොනික් කාලයක් පවතින රෝගී තත්ත්වයක් කියන එක නිසා ඔවුන් තුළ ඇතිවන මානසික පීඩනය ආතතිය බොහෝ කාලයක් පැවතීම තුළ ડોક્ટર චමිල සඳහන් කරා වගේ සිරුරේ ඇතිවන ජීව විද්‍යාත්මක වෙනස්කම්, හෝමෝන වගේ වෙනස්කම් නිසා, නියුරොලොජිකල් වෙනස්කම් නිසා ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඊළඟට ට්‍රීට්මන්ට් එක හින්දත් ડિප්‍රෙෂන් තත්ත්වයක් එන්නට පුළුවන්. මොකද කීමෝതെරපි වගේ බෙහෙත් ಜಾති පාවිච්චි කරනකොට, ඖෂධ පාවිච්චි කරනකොට ඒක ඩිරෙක්ට් කෙලින්ම ඉෆෙක්ට් එකක් එන්න පුළුවන් බ්‍රේන් එකට. අපි ඒකට කියනවා කීමෝ බ්‍රේන් කියලා. ඒ නිසා පුද්ගලයාගේ මූඩ් එක වෙනස් වෙන්න පුළුවන්. ડિප්‍රෙස් මූඩ් එකක්, ડિප්‍රෙෂන් එකක් එන්නට පුළුවන්. තුන්වෙනි එක තමයි ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස්. පාවිච්චි කරන විවිධාකාර ඩ්‍රග්ස් අතර පවතින ඉන්ටරැක්ෂන්ස් ගත්තාම කීමෝതെරපි සහ අනිත් අපි පාවිච්චි කරන සමහර බෙහෙත් වෙන ප්ලැන්ටි ඩිප්‍රෙසන්ස් අනිත් සයිකෝට්‍රොපික් ඩ්‍රග්ස් අපි පාවිච්චි කරනවා වෙනත් වෙනත් රෝග වලට වෙන කොමෝබිඩ් කන්ඩිෂන්ස් තියෙනවා ප්‍රෙෂර් සීනි වෙන වෙන රෝග තත්ත්ව මේ සියලු දෙයට පාවිච්චි කරන ඩ්‍රග්ස් අතර ඇතිවන ඉන්ටරැක්ෂන්ස් නිසා ડિප්‍රෙෂන් එකක් වෙන්නට පුළුවන් ඊළඟට තමයි මේ ට්‍රීට්මන්ට් නිසා ඇතිවෙනව යහපත් ප්‍රතිඵල සයිඩ් ඉෆෙක්ට්ස් වගේ දේවල් සහ විශේෂයෙන්ම කැන්සර් ට්‍රීට්මන්ට් වල තියෙන අනිත් ට්‍රීට්මන්ට් වල දකින්නට බැරි බරපතල රෝග ලක්ෂණ ඉමුනෝ සප්‍රෙෂන් කියන එක ඉමුනිටි අඩු වෙන තත්ත්වයක් තියෙනවා ඩෙබිලිටේෂන් ඒ කියන්නේ බෙඩ් රිඩන් වෙනවා කෙලින් ඉන්න බැරි ඇඟට බොහොම අමාරු තත්ත්ව ඇති වෙනවා සමහර වාමනීය දිගටම පැවතීම වගේ දේවල් ඩෙබිලිටේට් වෙන විශේෂයෙන් වයසක අය වගේ අන්ඩර්වේට් බර අඩු වෙනවා සමහර වෙලට පේන් එක වේදනාව තියෙනවා ඊට අමතරව සර්ජිකල් ට්‍රීට්මන්ට් සහ රේඩියෝ තෙරපි දෙනකොට දැන් සර්ජරි වලදී කකුලක් අතක් කපන්න පුළුවන් ඇම්පියුටේෂන් එකදී බ්‍රෙස්ට් එකක් අයින් කිරීම තුළින් ඇතිවන මානසික පීඩනයන් සහ අතුරු ආබාධ ඊළඟට
කීම කොලොස්ටොමි බෑග් එකක් දැම්මහම එතකොට ඒකේ තියෙන අතුරු ආබාධ ඊළඟට කරන්ට් එක රේඩියෝ තෙරපි ඇල්ලුවම පිච්චෙනවා තැන් සමහර තැන්වල ඒවැ ක්‍රියාකාරීත්වේ නැතුව යනවා එතකොට ඒ වගේ තත්වයන් නිසා මේ රිප්‍රෙෂන් තත්වයට උන් යන්නට පුළුවන් ඒ විතරක් නෙවෙයි ට්‍රීට්මන්ට් වලින් පසුව ගත්තත් ආෆ්ටර් ට්‍රීට්මන්ට් ගත්තත් සමහර හේතු නිසා ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා ඒ කියන්නේ බෙහෙත් කරලා හොඳ වෙලා ගෙදර ගියාට පස්සෙත් සමහර වෙලාවට අපිට නෝමල් ලයිෆ් එකට ඇඩ්ජස්ට් වෙන්න බැරි ගතියක් එනවා ඒකට හේතු තියෙනවා සමහරලාට ඔය මම කලින් සඳහන් කළා වගේ සිරුරේ කොටස් අයින් කරාට පස්සේ සමහර කොටස් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් persistent pain එකක් දිගටම තැන කැක්කුම් වෙන්න පුළුවන් ඊළඟට අර තමන්ගේ රෝල් එක සසෙන්ස් එක ඒ කියන්නේ මම දැන් ඉස්සර හිටපු බුද්දල යනවේ මගේ මං කරගෙන ගිය රෝල් එක මගේ ප්‍රතිරූපය සම්පූර්ණ වෙනස් වෙලා කියලා තමන්ට දැනෙන්න පුළුවන් එතකොට මෙවැනි තත්ත්වයන් තුළ මේ ඇතිවන negative feelings හින්දා ඍණාත්මක බව නිසා depression ඇති වෙන්න පුළුවන් ඊළඟට reduce quality of life ජීවිතේ ඵලදායීතාවය quality එක අඩු වෙනවා මේවා නිසා increased risk of comorbidity වෙනත් වෙනත් රෝග හැදෙන්නත් possibility එකක් හැකියාවක් තියෙනවා අනිකුත් රෝග තත්ත්වයන් මේකත් එක්ක ඒතර ඒ නිසා ඊළඟට කොහොම වුණත් ගෙදර ගියත් බොහෝ වෙලාවට මේ බය කියන එක තියෙන්න පුළුවන් නැවත හැදෙයිද මට ඒ හැදුනොත් හොද නැති වෙයිද අනාගතේ කොහොම වෙයිද ඒතර මේ වැනි තත්ත්වයන් එක්ක සමහරවිට suicide කරගන්න පවා හිතන අවස්ථා තියෙන්න පුළුවන් ඒතර even after treatment ට්‍රීට්මන්ට් කරලා හොඳ වෙලා ගෙදර ගියත් සමහර වෙලාවට ડિප්‍රෙෂන් හැදීමේ හැකියාවක් තියෙනවා ප්‍රවණතාවයක් ඒ වගේම තමයි මෙතන විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අනිකුත් සෝෂල් කන්ඩිෂන්ස් සමාජමය තත්ත්වයන් වලදී මේ ડિප්‍රෙෂන් ඇතිවීමේ හැකියාවන් තියෙනවා ගාක් සෝෂල් ඉෂුස් ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට කැන්සර් හැදුනට පස්සේ උදාහරණයක් විදිහට ගෙදරක බ්‍රෙඩ් විනර්ට ගෙදර ගෘහමූලිකයාට හැදුනොත් ආර්ථික මේ වශයෙන් රැකියාවේ ප්‍රශ්න වගේ වෙන්න පුළුවන් දරුවන්ගේ ගිනීම ගැනීම ප්‍රශ්න එතකොට ඒව ඇතිවන අපහසුතා ඊළඟට නිතර ට්‍රීට්මන්ට් වලට එන්න ට්‍රාන්ස්පෝර්ට් පහසුකම් වගේ දේවල් මේ සියලු සමාජීය ප්‍රශ්න අනිත් අයගෙන් ලැබෙන සහයෝගය ලැබෙන්නේ නැතිකම මේ සියලු දේ ඊළඟට සමාජයෙන් ලැබෙන ස්ටිග්මා එක ඍණාත්මක භාවය මේ සියලු දේ තුළ ඔවුන්ගේ සතුට අහිමි වීම සහ ඒ තුළ ඇතිවන පීඩනය නිසා ડિප්‍රෙෂන් තත්ත්වයට යන්නට පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ජනතාවට වඩා ලොකු ප්‍රවණතාවයක් තියෙනවා කැන්සර් patients ලට ડિප්‍රෙෂන් හෝ අනිකුත් මානසික රෝග තත්ත්ව ඇති වෙන්න. ඒතර අපි කලින් කතා කළා වගේ ડિප්‍රෙෂන්, anxiety, panic disorders වගේ දේවල් වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කලින් මානසික රෝග තිබිච්ච අයටත්. නැවත රිලැප්ස් වෙන්න තියෙන හැකියාව බොහොම වැඩි. ට්‍රීට්මන්ට් ගනිමින් හිටියත් මේ ඇතිවන මානසික වෙනස් වීම නිසා ඊළඟට අපි කතා කරමින් ඉන්නේ cancer and meditation කියන මාතෘකාව cancer and mindfulness. එතන mindfulness speeds the recovery. හොඳ වීමේ ප්‍රවණතාවයේ speed කරනවා වැඩි කරනවා mindfulness තුලින්. ඒක අද විද්‍යාත්මක ලෝකයේ research වලින් හොයාගෙන තියෙන එකක්. ඒක විද්‍යාත්මක ලෝකය පැහැදිලිවම පිළිගන්න එකක් විශේෂයෙන් බටහිර ලෝකේ රටවල්. එතන what is mindfulness කියලා මොකක්ද ඇත්තටම mindfulness කියන්නේ කියන එක අපි දන්නවා දැන් මෙතන සම්බන්ධ වෙන හැමෝම mindfulness කියලා කියන්නේ හිත එක් හිත සිහිය පවත්වා ගැනීම කියන එක. ඒ කියන්නේ හිත අරමුණක එක අරමුණක පවත්වා ගැනීම කියන එක. ඒතර භාවනාවේ නම් ඕක අපි හඳුන්වනවා කමඨහනක් පාවිච්චි කරනවා කියලා. ඒ කියන්නේ එක ක්‍රියාවකට මනස යොදවාගෙන පවත්වා ගැනීම. ඒක එහෙම වෙන්නේ මයින්ඩ් එකේ ක්‍රියාකාරීත්වය නිසා. මනසේ ක්‍රියාකාරීත්වය නිසා. මනස මොන වගේද කියලා අපි හැමෝම දන්නවා නිතරම වෙනස් වෙන සුළු මනසක් සිතක් තමයි අපි හැමෝටම තියෙන්නේ එක තැනක තියාගන්න හරිම අපහසුයි. එතකොට එක තැනක නොපවතින හිත හැම වෙලෙම විසිරෙනවා, එහෙම එහෙ ගමන් කරනවා. බොහෝ වෙලාවට අතීතයේ මතක හැඟීම් ආවේග එක්ක එහෙම නැත්නම් අනාගතයේ බලාපොරොත්තු අපේක්ෂා දිහාවට තමයි හැම වෙලෙම ගමන් කරන්නේ. එහෙම නැත්නම් මේ මොහොතේ වෙනත් අරමුණක් වෙනත් පුද්ගලෙක් අල්ලා ගන්නවා. එතකොට මේ ඔස්සේ හැම වෙලාවෙම හිත එක මොහොතක එක තැනක තියාගන්න අමාරුයි. එතකොට ඒ විසිරෙන සිත මොකද්ද කරන්නේ? විවිධ දේවල් මනසින් අල්ලාගෙන ඒවත් එක්ක ජීවත් වෙමින් විවිධ ප්‍රශ්න හදා ගන්නවා. ද කැන්සර් patient කෙනෙක් ගැන කතා කරනකොට විශේෂයෙන් කැන්සර් කියන්නේ ඍණාත්මක බව ඇති කරන රෝග තත්ත්වයක්, බයක් ඇති කරන රෝග තත්ත්වයක්.
එතකොට ඒක තුලදී මේ විසිරෙන සිත නිරන්තරයෙන් අල්ලා ගන්න මේ ඍණාත්මක සිතුවිලි. අතීතයේ කරපු කියපු දේවල් මතක් කර කර දුක් වෙනවා. මට ඒ කාලේ මේව කළාම මම මේ වගේ සතුටින් හිටියා. ඩොක්ටර් මේ විදිහට එදා කිව්වා කියන මෙනේ බය සහ දුක ඇති කරන worrying thoughts එක්ක එන අතීතයකට ගමන් කරනවා. ඒ වගේම අනාගතය ගැන ලොකු බියක් ඇති කරගන්නවා. මට හොඳ වෙන්නේ නැති වෙයිද, හොඳ වෙනවා නම් කවදා හොඳ වෙයිද, අතුරු ආබාධ ඇති වෙයිද, මගේ දරුවන්ට මොනව වෙයිද, මම ප්ලෑන් කරපු ටික කරගන්න බැරි වෙයිද, මෙවැනි ඍණාත්මක අනාගත සිතුවිලිත් එක්ක ජීවත් වෙනවා. එතකොට මෙන්න මේ තත්ත්වය තමයි පිළිකා රෝගියෙගේ මානසික ආතතිය පීඩනය ඇති කරන්නේ, අනෙක් ප්‍රශ්න ඇති කරන්නේ සහ රෝගී තත්ත්වය දක්වා තල්ලු කරන්නේ. එතකොට මයින්ඩ්ෆුල්නස් එක උදව් වෙනවා මෙතනදී. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ අපි කිව්වා සිත වර්තමාන මොහොතේ මේ මොහොතේ පවත්වා ගන්නවා. එතන මේ මොහොතේ පවත්වා ගැනීම තුළ මේ අතීතයට සහ අනාගතයට විසිරෙන සිත එකතු කරගෙන ඉන ඍණාත්මක අසුභවාදී සිතුවිලි අපේ මනසින් අයින් කරලා මේ මොහොත දිහා මනසින් බලාගෙන ඉඳීම තුළින් ලොකු සැහැල්ලුවක් සතුටක් ඇති කරනවා. ඒ වගේම ආතතිය අවම කරනවා. එතකොට ඒ තුළින් අපි තුළ ඇති කරනවා බැලන්ස් එකක්, බොඩි මයින්ඩ් බැලන්ස් කියන එක. මම හිතන්නේ චමිලා කතා කරන්න ඇති බොඩි මයින්ඩ් රියක්ෂන් එක ගැන. ඒ කියන්නේ කයට ඇතිවන ප්‍රතික්‍රියා, කයේ ඇතිවන ප්‍රතික්‍රියා මනස මගින් කොහොමද වෙනස් කරන්නේ කියන එක. ඒක තමයි මයින්ඩ්ෆුල්නස් එකෙන් සිද්ධ කරන්නේ. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ මානසික ක්‍රියාවලිය. නමුත් මේ මානසික ක්‍රියාවලිය ලොකු වෙනසක් ඇති කරනවා කය තුළ. ඒතර බොඩි මයින්ඩ් රියක්ෂන් එකක් මෙතනදී සිද්ධ වෙනවා. අපිට පෙනෙන්නේ නැති වුණාට ඒ රියක්ෂන් එක තුළ තමයි මේ අපිට අපි බලාපොරොත්තු වෙන හිත කර යහපත් ප්‍රතිඵල ඇති කරන්නේ. එතකොට අපිව බැලන්ස් කරන එක තමයි මයින්ඩ්ෆුල්නස් එකෙන් කරන්නේ. එතකොට අපි මෙතනදී මේ මයින්ඩ් කියන එක සමාන කළ අපේ හાર્ට් එකට. මොකද බුදුදහමෙත් කියනවා මනස බොහෝ සම් මනස තියෙන්නේ හෘදේ වස්තුවේ කියන එක විශේෂයෙන් ප්‍රධාන වශයෙන්. ඊට එතකොට ඉමෝෂන්ස් වගේව ඔක්කොම මේ මනසත් එක්ක සම්බන්ධයි. ඒකයි අපිට හදවතට බොහෝ දේවල් දැනෙන්නේ. ඊළඟට මේ අනිත් පින්තූරේ බ්‍රේන් එක තමයි පෙන්නලා තින්නේ. ඒකෙන් පෙන්වා දෙන්නේ, හඳුන්වා දෙන්නේ බ්‍රේන් එක තුළින් කය කියන එක. එතකොට මේ කය සහ මනස තමයි මේ දෙන්න අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වෙන්නේ. එකට ක්‍රියාත්මක කිරීම තුළින් අපි තුළ බැලන්ස් එකක් ඇති කරනවා අපේ ජීවිතේ. මේ බැලන්ස් කියලා කියන්නේ සතුට, healthy body and healthy mind තුළින් happy life කියන එක අපිට සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ මේ body mind reaction එක හින්දා. ඒතර cancer patients ලාගෙත් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ මානසික කායික පැත්තෙන් ප්‍රතිකාර කෙරෙන ගම, healthy body එකක් හදන ගම, අපි මේ පැත්තෙන් meditation එක හරහා healthy mind එකක් හදනවා. එතකොට එතනින් අපි healthy life එකක්, happy life එකක් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ. එතකොට mindfulness meditation how it helps cancer patients. ඒ ගැන චුට්ටක් කතා කරනවා. මං හිතන්නේ චමිලා මේ පැත්ත කතා කරා. එතකොට කොහොමද මේ mindfulness එක cancer patients ලාගේ වෙනසක් ඇති කරන්නේ යහපත් ආකාරයට? ඇත්තටම mindfulness එකෙන් quality of life කියන එක තමයි වැඩි කරන්නේ. චමිලා කිව්වා මං දැක්කා කෙනෙක්ගේ පුද්ගලයේ ජීවිතයේ ඵලදායිතාවය quality එක වැඩි කරනවා. ඒ කොහොමද වැඩි කරන්නේ? එකක් තමයි reduce stress and control emotions. දැන් අපි සඳහන් කළා stress ඇති වෙන්නේ කොහොමද කියලා. අපේ විශේෂයෙන්ම අපිට ඇතිවන මේ සිතුවිලිත් එක්ක එතකොට ඒව පාලනය කරනවා stress එක. ඒ වගේම emotions control කරනවා. අපිට ඇතිවන වේදනාකාරී හැඟීම් දැනීම්, ආවේගශීලී හැඟීම් වගේව control කරනවා. එතකොට සැහැල්ලුවක් දැනෙනවා, quality එක වැඩි වෙනවා ජීවිතේ. Reduce anxiety and depression. එතකොට ඒ වගේ මානසික රෝග පාලනය කරනවා. Relieve pain and improve sleep. වේදනාව නඩු කරනවා. මොකද වේදනාව කියලා කියන්නේ කායික වේදනාවක් දැනුණාට ඒකේ මානසික pain එකක්, psychological pain එකක් හැම වෙලාවෙම තියෙනවා. දැන් බුදුදහමේ නම් කතා කරනවා පංච උපාදාන ස්කන්ධය ගත්තාම වේදනා ස්කන්ධය කියලා කියන්නේ වෙනම එකක්. ඒතර ඒක බොඩි එක රූපයක් විදිහට දකින්නේ නැහැ බුදුදහමේ. ඒක ඇත්තටම තනිකරම මානසික විදිහට තමයි බුදුදහමේ දකින්නේ. නමුත් විද්‍යාවේ තුල ඒක තාම දකින්නේ නැහැ එහෙම. කායිකව ඒ තැන කැක්කුමක් තියෙනවා කියලා තමයි විද්‍යාව හිතන්නේ. එතකොට කොහොම වුණත් එහෙම වුණත් ඒ වේදනාව බාර ගන්න විදිහක් තියෙනවා අපේ මනස තුල. අනේ පර්සීව් කරන විදිහ, බාර ගන්න විදිහ අපිට අයින් කරන්න පුළුවන් මයින්ඩ්ෆුල්නස් එකෙන්.
මනසට වේදනාව බාර නොගැනීම තුළ අපේ පේන් එක බොහෝ ප්‍රමාණයක් අවම වෙලා නැත්තරම නැති වෙලා යන අවස්ථාව අපි ප්‍රායෝගිකව දකිනවා. ඊළඟට improve sleep. නින්ද බොහෝ වෙලාට එන්නේ නැත්තේ මනස නොසන්සුන් නිසා. එතකොට මනස සංසුන් කරනවා meditation එකකින් එක පැත්තකින්, අනිත් එක biologically ගත්තාම අපේ සිරුරේ තියෙන melatonin කියන hormone එක brain එකේ melatonin ස්‍රාවය වැඩි කරනවා mindfulness වලදී කියලාද හොයාගෙන තියෙනවා. මෙලටොනින් තමයි අපේ නිින්ද ඇති කරන්නේ. එතකොට ඒ තුළ හොඳ නිින්දක් අපට ලබා දෙනවා. ඊළඟට enhance immunity. අපේ ප්‍රතිශක්තිය වැඩි කරනවා කියන එක මම දැක්ක චමිලා කියනවා. ප්‍රතිශක්තිය අවශ්‍යයි cancer cells එක ප්‍රතික්‍රියා කරන්න සහ විශේෂයෙන් chemotherapy දෙනකොට side effect එකක් විදිහට මේ immunity අඩු වෙන්න පුළුවන්. එතකොට මේ immunity අඩු වෙන එක අවම කරන්න පුළුවන් mindfulness කෙනෙක් පුරුදු පුහුණු වුණොත්. එතකොට immunity වැඩි වීම තුළ rapid recovery බොහොම ඉක්මන් සුවය control relapses නැවත නැවත relapse වෙන එක අඩු කරන්න පුළුවන් side effects අඩු කරන්න පුළුවන් විශේෂයෙන්ම ඔය neutropenia වගේ ඇති වෙන තත්ත්ව ඔය leukemia වලට එහෙම මේ chemotherapy දෙනකොට අපි දකිනවා මේවා ප්‍රායෝගිකව. ඊළඟ control comorbid conditions අනිත් රෝග තත්ත්වයන් විශේෂයෙන්ම දියවැඩියාව රුධිර පීඩනය cholesterol තත්ත්වයන් වගේ gastritis මෙවැනි අනිත් තත්ත්වයන් හොඳටම පාලනය කරනවා mindfulness පුරුදු කරන කෙනෙක්ගේ. Relieve stress of caregivers. අනිත් වැදගත්ම කාරණේ තමයි caregivers ලගේ ගෙදර අයගේ සමීපතමයන්ගේ තියෙන stress එකත් අපිට අඩු කරන්න පුළුවන් mindfulness පුරුදු කිරීමේ. මොකද මේ caregivers ලගේ stress එකත් දෙපැත්තටම බලපානවා. patient ගේ stress එක caregiver ට බලපානවා, caregiver ගේ stress එක patient ට බලපානවා. ඒතර මේක විශේෂ circle එකක් වගේ යන වැඩක් එක හින්දා mindfulness පුරුදු කිරීම තුළින් මේ දෙගොල්ලංගෙම stress එක අඩු කරන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් especially කතා කරනකොට palliative patients ලා ගැන කතා කරනකොට peaceful death එකට අපිට සූදානම් කරන හරිම ලේසි mindfulness තුලේ. ඒක අපි ප්‍රායෝගිකව දකිනවා, හොඳ අත්දැකීම් තියෙනවා අපිට. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ death එකක් ගැන කතා කරන මිනිස්සු අපි හැමෝම මරණයට බොහොම බයයි. අපි මනස ඒකට සූදානම් කරගෙන නැත්තම් එතකොට 99.9%ක් මනස උදානම් කරගෙන නැහැ මැරෙන්න. එතකොට එවැනි අය මරණයට හරි බයයි. එතකොට කැන්සර් එකක් කියලා කියන්නේ මරණය ගේන රෝගයක් විදිහට තමයි හැමෝම දකින්නේ. එතකොට ඒකට ප්‍රධාන හේතුව තමයි මැරෙන්න බය වෙන්න. එකක් තමයි මරණ මොහොතේ මට බොහොම වේදනාව විඳින්න වෙයි කියලා බොහෝ දෙනෙක් හිතනවා. අනේ මට විඳවන්න නම් බෑ කියන එක හුඟ දෙනෙක් හිතනවා. එතකොට ඒක ලොකු බයක් තියෙනවා. තව බයක් තියෙනවා මේ එකතු කරගත්ත හම්බ කරගත්ත දේවල් ටික දාලා යන්න බැරුව. දරුවෝ අනිත් තියෙන දේවල් දාලා යන්න බැරි කමක් තියෙනවා. ඒ තුළ ලොකු දුකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කතා කරන්න ඕනේ ලොකු බයක් තියෙනවා මරණයට පස්සේ මම කොහෙද යන්නේ කියලා. ඒක තමයි තියෙන ලොකුම බය. එතකොට ඒ බයත් එක්ක ඔවුන් මැරෙන්න හරි බයයි. මොකද හැමෝම දන්නවා මං ජීවත් වෙලා ඉඳින් හොඳින් පුළුවන් කාලේ මම මොනවද කරේ කියලා. එතකොට හොඳ දේවල් කරගත්ත අය නම් ලොකු බයක් නැහැ. නමුත් සුබදානම් වෙලා නැති අය ලොකු බයක් තියෙනවා කොහේයිද මරණයට පස්සේ කියලා. ඒතර අපි මයින්ඩ්ෆුල්නස් පුරුදු කරන කෙනෙකුට මේ තියෙන මේ හේතු සාධක අයින් වෙනවා මනසින්. එකක් තමයි දාලා යන්න තියෙන බැරිකම අල්ලාගෙන තියෙන එක අපිට අයින් කරන්න පුළුවන්. මොකද අපි මනසින් ගිහිල්ලා ඒව අල්ලාගන්න එක පාලනය කරන අතීත අනාගත විසිරීම පාලනය කිරීමෙන්. ඊට පස්සේ සයිකලොජිකල් පේන් එක මනසට දැනෙන වේදනාව ඇති කරන සිතුවිලි අපි අයින් කරනවා. ඊළඟට මේ සියලු බය සහිත සිතුවිලි එන ඒවා අපි නතර කරනවා. එතකොට මයින්ඩ්ෆුල් වෙන කෙනෙක්ට භාවනාවේ ඉන්න කෙනෙකුට මේ සිතුවිලි නැහැ. එතකොට ඒ අවසාන කාලය මරණයට උනත් මරණ මොහොත උනත් හොඳට පුරුදු කළොත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඕනෑම ආගමක් පිළිගන්න එකක් තමයි මරණයෙන් පස්සේ කොහේ හරි යන තැනක් තියෙනවා කියන එක. එතකොට බුදුදහමත් පිළිගන්නවා. එතකොට එවැනි කෙනෙකුට ඒ පිළිබඳව සුභවාදී පොසිටිව් අපේක්ෂාවක් බලාපොරොත්තු කර තියාගන්න පුළුවන් ඇති කරගන්න පුළුවන්. මට හොඳ තැනකට යන්න පුළුවන් කියන එක. එතකොට ඒක සතුටින් මැරෙන්න එක හේතුවක් වෙනවා. එතකොට මේ කාරණා ටික දිහා බැලුවාම මේ තුලින් පුද්ගලයාගේ quality of life කියන එක අඩු වෙනවා. මොකද ඉන්න තාක්කල් මේ patient ගේ කැක්කුම් නැහැ, හොඳට නිින්ද යනවා, stress එකක් නැහැ, පීඩනයක් නැහැ. සියල්ල පාලනය වෙලා හැමෝම සිනා වෙලා සතුටින් ඉන්නේ. ඒතර උන්ගේ quality of life එක වැඩි,
ඇඳට වෙලාම ඉන්නේ නැහැ බොහෝ විට එවැනි රෝගීන් තම තමන්ගේ වැඩ කටයුතු එදිනෙදා කරගන්නවා සමහරවිට මරණ මොහොත දක්වා මොකද මගේ හිම patient කෙනෙක් හිටියා ඔහු තනිකර දවසම මරණේ දක්වාම මුළු දවසම mindfulness එකෙන් හිටියේ ඒ තරමට ආයක practice කරගත්තා ගෙදර අය දරුවව පවා අයින් කරා මනසින් ඔහු මරණ මොහොතේ එදා උදෙත් නැගිටලා ලේ වමනේ කරන මොහොතේ පවා මරණේ වමනේ දාන්න අවශ්‍ය භාජනේ පවා එයාම තමයි අතින් අරගෙන වමනේ කළේ ඒ වමනේ කරලා ඉඳලා එහෙමම නිදාගෙන නැති වුණා ඉතින් එවැනි තත්වයකට එයාට මනස හදාගන්න පුළුවන් උනේ මේ මයින්ඩ්ෆුල්නස් එකෙන් කියලා මම 100%ක් විශ්වාස කරනවා මොකද මට ඒ අත්දැකීම තියෙන නිසා එතකොට බොඩි මයින්ඩ් රියැක්ෂන් එක මයින්ඩ්ෆුල්නස් එකේදී මොකද වෙන්නේ මම වැඩිපුර ඩිස්කස් කරන්න යන්නේ ડોક્ટર චමිලා කතා කරා බොහොම කෙටියෙන් මයින්ඩ්ෆුල් වෙන කෙනෙක්ගේ බොඩි මයින්ඩ් රියැක්ෂන් එකේදී බොඩි එකේ බයොලොජිකලි වෙනස් වෙන විශේෂ ස්ථාන තුනක් සිස්ටම්ස් තුනක් අපිට කතා කරන්න පුළුවන් එකක් තමයි බ්‍රේන් එක අනිත් එක තමයි හෝමෝන්ස් හෝමෝනල් සිස්ටම් එක අනිත් එක අද නවත්තම සොයා ගැනීම තමයි සෙලියුලර් ලෙවල් එකට පවා මයින්ඩ්ෆුල්නස් එකට ගමන් කරන්න පුළුවන් සෙල් එකක් ඇතුළට සෛලයක් ඇතුළට කියන එක. එතකොට බ්‍රේන් එකේ විශේෂයෙන්ම කතා කරනවා නම් ඇමිග්ඩලා හිපොකැම්පස් ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන ප්‍රධාන ස්ථාන තුනට බලපෑම් ඇති කරනවා පොසිටිව්ලි සහ නියුරෝප්ලාස්ටිසිටි කියන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා හොයා ගන්නවා. ඒ කියන්නේ neurons ස්නායු සෛල මැරෙන එක අඩු කරලා රීජෙනරේට් කරනවා ප්‍රතිස්ථාපනය කරනවා සහ රිපෙයා කරනවා අලුත් වැඩියා කරනවා කියලා අද හොයාගෙන තියෙනවා මයින්ඩ්ෆුල්නස් වෙනකොට. ඒතර neurons අඩු වෙනවා වෙනුවට වැඩිවීමක් සහ neuron අන්තර්ජාල networks වැඩි කරනවා synapses සුපාගමී ප්‍රමාණය වැඩි කරනවා branches වැඩි කරනවා. එතකොට brain එකේ neuronal systems ප්‍රමාණය ගොඩාක් වැඩි කරනවා සතිමත් බවින් කියලා අද හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම amygdala තුලින් ආවේගශීලී බව අඩු කිරීම hippocampus එකෙන් මතක ශක්තිය වැඩි කිරීම සහ prefrontal cortex එකෙන් අපේ cognitive නැත්නම් higher functions වැඩි කරන එක. ඒ කියන්නේ ආවේග පාලනය කිරීම, දැනුම වැඩ කර ගැනීම, creativity නිර්මාණශීලී බව, හොඳින් හිතලා තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්න විසඳීමේ හැකියාව ස්වයං අවබෝධය සහ ස්වයං පාලනය යහපත් පෞරුෂය මේ සියල්ල ඇති කරන්නේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකෙන්. එතකොට ඒකේ කැපැසිටි එක වැඩිවීම තුළ ඒකේ ක්‍රියාකාරීත්වය වැඩිවීම තුළ යහපත් සතුටින් ඉන්න පුද්ගලයෙක් හදන්න පුළුවන් වෙලා තියෙනවා. හෝමෝන්ස් ගැන කතා කරනකොට කතා කරා ප්‍රධාන වශයෙන් ස්ට්‍රෙස් ඇති කරන හෝමෝන්ස් අඩු කරනවා රිලීස් වෙන එක ඇඩ්‍රිනලින් කෝටිසෝල් කියන දෙක. ඊළඟට හොඳ හෝමෝන්ස් ಜಾති විශේෂයෙන්ම මෙලටොනින් ගැන මම කතා කළා. ඊළඟට සෙරොටොනින් ඊළඟට ගැබා කියන ඒවා ඊළඟට එන්ඩෝෆින් මේ වගේ සතුට ප්‍රීතිය උද්‍යෝගය ඇති කරන ඒවා ආයු කාලය වැඩි කරන හෝමෝන තරුණ බව ඇති කරන හෝමෝන මේවා වැඩි කරනවා කියලා හොයාගෙන තිනවා නියුරෝ කෙමිකල්ස්. එතකොට ඒ පැත්තෙන් යහපතක්මයි සිද්ධ වෙන්නේ. අවසාන වශයෙන් සෙලියුලර් ලෙවල් එකට ගිහිල්ලා කියන ක්‍රෝමෝසෝම්ස් ලෙවල් එකට ගිහිල්ලා වෙනසක් ඇති කරනවා කියලා හොයාගෙන තිනවා. මේක තමයි සෙලියුලර් ලෙවල් එකකින් ඔබ දන්නවා අපිට ක්‍රෝමෝසෝම්ස් තියෙනවා ක්‍රෝමෝසෝම්ස් වල ටෙලොමියර් කියලා කොටසක් තියෙනවා කැප්ස් දෙකක් හතරක්. ඒ කැප්ස් වලින් තමයි ක්‍රෝමෝසෝම් එක ආරක්ෂා කරන්නේ ආරක්ෂක ආවරණය. මේ ටෙලොමියර් එක සාමාන්‍ය වයසට යනකොට ක්ෂීණ වෙලා අඩු වෙලා යනවා. එතකොට ක්‍රෝමෝසෝම් එකේ ආරක්ෂාව අඩු වෙනවා. පැවැත්ම අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධිය. නමුත් සතිමත් වෙන කෙනෙක් හොයාගෙන තියෙනවා සතිමත් වෙනකොට මේ ටෙලොමරේස් කියන එන්සයිම් එක වැඩි වෙන නිසා ටෙලොමියර් එක ඩීජෙනරේට් වෙන එක අඩු වෙනවා කියලා. එතකොට ටෙලොමියර් ඩීජෙනරේට් වීම අඩු වීම නිසා ටෙලොමියර්ස් වල ඝනත්වය වැඩි වෙනවා වයසට ගියත් කියලා. එතකොට එකෙන් හොයනවා එකක් තමයි ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්ව ඇති වෙන්නේ නැහැ කියලා හොයාගෙන තිනවා ප්‍රිවෙන්ෂන් එකක් විදිහට සතිමත් බව. සහ විශේෂයෙන් ප්‍රධාන රෝග තුනක් ගැන කතා කරනවා ඒවා අවම කරන්න පුළුවන්. එකක් තමයි හાર્ට් ඩිසීස්. හાર્ට් ඩිසීස් අඩු කරන්න පුළුවන් මේ ටෙලොමියර් එකේ ඝනත්වය වැඩි කිරීම තුලින්. ඩයබටිස් අඩු කරන්න පුළුවන් කියන අනිත් එක කැන්සර්. කැන්සර් ප්‍රිවෙන්ට් කරන්න පුළුවන් ටෙලොමියර් එකේ ශක්තිමත් කිරීම තුලින් කියලා හද හොයාගෙන තියෙනවා. ඒතර අපිට තේරෙනවා මයින්ඩ්ෆුල්නස් කොච්චර වැදගත් වෙනවද නෝමල් පුද්ගලයෙකුට වගේම කැන්සර් patient කෙනෙකුට කියන එක. ඒතර මේත් මම රිසර්ච් data ප්‍රතිඵල ටිකක් පෙන්නන්නේ මයින්ඩ්ෆුල්නස් ඉන්ටර්වෙන්ෂන් ෆෝ කැන්සර් patients can reduce stress කියලා තියෙනවා මේක. ඔයගොල්ලන්ට පැහැදිලි නැතුව ඒ සමහරවල් reduce stress, increase quality of life, increase sleep quality, decrease cortisol level and positive changes in cortisol pattern. Mama kiyuwa me stress hormones gana. Improve immune profile immunity,
decrease blood pressure, increase telomerase function. මම දැන් කියපුව එක telomerase function එක වැඩි වෙනවා. එතන මේවා research වලින් අද හොයාගෙන තියෙනවා. එතකොට ඒ තුලින් අපිට පුළුවන් නම් කෙනෙකුට mindfulness පුරුදු කරන්න cancer patient කෙනෙකුට අපිට පුළුවන් වෙනවා. ඒගොල්ලන්ට යහපත් සුබදායක ප්‍රතිඵල අරගෙන දෙන්න. ඒ වගේම cancer හැදෙන්න තියෙන හැකියාව අවම කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ ටික තමයි මම cancer ගැන clinical side එක කතා කරන්න හිතුවේ. මං හිතනවා අපිට පුළුවන් ඉතුරු ටික වෙලාවක් practical session එකකට යන්න. එහෙම හොඳයි නේද චමිලා? මම හිතන්නේ අපි එහෙම කරමු. ඔව්. එහෙමනම් අපි ඔව් මොන හරි කියන්න තියෙනවද ජීවනී? අපි මෙහෙම යනවාද practical session එකට? නැත්තම් ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවද? හරි. හරි. එහෙමනම් අපි මෙහෙමම practical session එකට යමු. මම යන්නේ ඉතින් මේ යොදා ගන්න ඉන්නේ ડોක්ටර්. මෙහෙමම යමු නේද? හා හොඳයි. හරි. එහෙමනම් සම්බන්ධ වෙලා ඉන්න අපි හැමෝම මේ මොහොතේ mindfulness ප්‍රායෝගික පුරුදු කරන්න කිටි වෙලාවක් අරගමු ගිය සැරේ වගේම. එහෙමනම් ඔබ දන්නවා mindfulness කියන්නේ මොකද්ද කියලා, භාවනාව කියන එක දන්නවා, පුරුදු පුහුණු කරන අය තමයි ගොඩක් ඉන්නේ. එහෙමනම් මේ මොහොතේ අපි මෙතන මේ මොහොතේ ඉන්නව වර්තමාන මොහොතේ කියලා කී හිතාගෙන S2 අපි බොහොම සහැල්ලුවට පියා ගන්නවා සත්‍යමත් බව ඇති කරගන්න. මොකද S අරගෙන ඉන්නකොට අපේ මනස හිමි යන්න පුළුවන් අරමුණු ඔස්සේ. S2 පියා ගත්තා අපිට මුකුත් පේන්නේ නැහැ අරමුණු. ඒ නිසා අපිට ලේසි සත්‍යමත් බව පුරුදු කරන්න. එහෙමනම් S2 හොඳට සරලව පියාගෙන සහැල්ලුවට ඇඟත් සහැල්ලුවට පවත්වා ගන්න පහසුම ඉරියව්වකින්. දැන් ඔබ හිතන්න මම දැන් මෙතන කියලා. මම දැන් මෙතන කියන්නේ මේ මොහොතේ සිතයි කයයි දෙකම වර්තමාන මොහොතේ පවත්වනවා කියන එක. එමනම් අපි එක අරමුණකට මේ මොහොතේ වර්තමානයේ පවත්වමු. මේ මොහොතේ සිද්ධ වෙන දේවල් මුලින්ම අපි පරිසරයට අවධානය යොමු කරමු. ටික වෙලාවක් පරිසරයේ අවධානය තියාගන්න, පරිසරයේ සිද්ධ වෙන දේවල් වලට අහුම්කන් දෙන්න. ඔබට විවිධ ශබ්ද ඇහෙනවා පරිසරයේ. සමහර ශබ්ද ප්‍රකටයි, ළඟම ඇහෙනවා. සමහර ශබ්ද ප්‍රකට නැහැ, දුරින් සියුම් වැහෙන ශබ්දක් තියෙනවා. මුලින්ම ප්‍රකට වූ ශබ්දයකට හිත තියාගෙන අහගෙන ඉන්න. ඒ ශබ්දය වෙනස් වෙනවද කියලා දකින්න. මොහොතින් මොහොත වෙනස් වෙන හැටි, අඩු වෙන හැටි, වැඩි වෙන හැටි. අලුත් ශබ්ද ඇති වෙන හැටි දකින්න. දැන් ඔබට පුළුවන් ප්‍රකට නොවන තවත් සියුම් ශබ්ද තියෙනවා නම් ඒවටත් අවධානය යොමු කරන්න. වර්තමාන මොහොතේ කියන ක්ෂණයක් පාසා වෙනස් වෙනවා නම් ඒක දකින්න. තියෙන ශබ්ද නැති වෙන හැටිත්, අලුත් ශබ්ද ඇති වෙන හැටිත් දකින්න. ශබ්ද මොනවද කියලා අපි හොයන්න යන්නේ නැහැ. විනිශ්චයකින් තොරවයි බලාගෙන ඉන්නේ. ඇහෙනවා ඇහෙනවා විතරයි.
හිත හැමේ යන්න පුළුවන් කලබල වෙන්න එපා ඒක හිතේ ස්වභාවය කිසිම ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව තරහක් නැතුව අවදානීම දකින්න හිත ගියා කියන එක ඒගිය හිත ආයිත් අරගෙන ඇවිල්ලා වර්තමාන මොහොතේ තියාගෙන අරමුණේ පවත්වා ගන්න දැන් අපි අරමුණ වෙනස් කරලා අරමුණ ගමු අපේ ඇඟ තුලට අපි දිහා බලාගෙන ඉමු මනසින් බලන්න ඔබ ඉරියව්ව දිහා ඔබ වාඩි වෙලා ඉන්නවා කියන එක මනසින් දකින්න බලන්න ඔබ සිරුර පිහිටුවාගෙන ඉන්නේ කොහොමද කියලා උඩුකය ඍජුව තියෙන හැටි දකින්න හිස බෙල්ල පපුව බඩ ආදී වශයෙන් ඉනෙන් පහළ කොටස දන හිස දක්වා තිරස්ව ඉදිරියට දන්සින් පහළ කොටස පොළවට යොමු වෙලා තියෙන හැටි පතුල් දෙක පොළවේ තියෙන හැටි දකින්න අත් දෙක කොහොමද තියාගෙන ඉන්නේ කියලාත් බලන්න. වැලමිටින් උඩ කොටස. වැලමිටින් පහළ කොටස. අත් දෙක සහ ඇඟිලි. මේ විදිහට විනාඩි දෙකක් විතර ඔබේ ඉරියව්ව දිහා මනසින් බලන්න අපි කියන බොඩි එක ස්කෑන් කරනවා කියලා බොඩි ස්කෑනින් එකක් කරන්න දැන් ඔහොමම යොමු කරමු අපිට දැනෙන දේවල් වලට දැනීම් බලන්න ඔබේ සිරුරේ බර දැනෙන්නේ කොහාටද කියලා සිරුරේ බරක් තියෙනවා බර දැනෙන්නේ පසුපස පෙදෙසට ඔබ වාඩි වෙලා ඉන්නකොට බර කොහොමද දැනෙන්නේ බලන්න තෙරපීමක් තදවීමක් දැනෙනවා දැනීමේ ස්වභාවය අත්විඳින්න කුෂන් එකක් නම් එබෙන ගතියක් තියෙන හැටි දකින්න පෘෂ්ඨය සිනිඳුද රළුද කියන එක දකින්න උණුසුමක් දැනෙනවද කියලා බලන්න ඒ වගේම ඔබ හේතු වෙලා නම් කොන්දර දැනෙන විදිහත් බලන්න තද බව සිනිඳු රළු ගතිය උණුසුම ආදී වශයෙන්
ඔබේ කකුල් දෙක කොහෙද ගෑවෙන්නේ කියලාත් බලන්න. පතුල් පොළවේ ගෑවෙනව නම් කොයි කොයි තැන්ද ගෑවෙන්නේ? විලුඹ, ඉස්සරහා, ඇඟිලි ආදී වශයෙන්. දැනෙන විදිහත් බලන්න. තද බව, සිනිදු හෝ රළු බව, සීතල හෝ රස්න ආදී වශයෙන්. අත් දෙකටත් අවධානය යොමු කරමු. උරිස්සේ ඉඳන් පහළට දකින්න වැලමිට දක්වා කොහෙද ගෑවෙන්නේ? ඇඟේ දෙපැත්තට, ඇඳුම් වලට. දැනීමේ ස්වභාවය අත්විඳින්න. පහළ බාහුව මැණික් කටුව දක්වා ස්පර්ශය දකින්න, විඳීම දකින්න. අත් දෙක සහ ඇඟිලි කොහෙද ස්පර්ශ වෙන්නේ? මොනවද දැනෙන්නේ? ඇඟිලියකට බැඳගෙන ඉන්නවා නම් ගැටෙන ගතිය, රළු ගතිය, තද ගතිය, උණුසුම, සමහර ලේ ගමනාගමනේ නාඩි වැටෙන ගතිය, මේවා ඔබට දැනේ. සාමාන්‍ය ජීවිතේ නොදකින සියුම් දැනීම් ඔබට දැනගන්න පුළුවන් වෙයි. දැන් ඔබේ හිතේ විසිරණ එකක් බොහෝ දුරට අඩුයි කියලා ඔබට දැනෙනවා. ඒ සමගම සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුව තුළ සතුටක් තියෙන කෙනත් ඔබට දැනෙනවා. දැන් බලන්න ඔබ හුස්ම ගන්නව නේද කියලා. හුස්ම ගන්නකොට ඔබේ සිරුරේ සිදුවන වෙනස්කම් දකින්න. විශේෂයෙන් පපුවේ සහ බඩේ. පිම්බීම් සහ ඇකිලීම් බලාගෙන ඉන්න. ආයාසයෙන් හුස්ම ගන්නේ නැහැ. ඉබේ සිද්ධ වෙන දේ, ස්වභාව ධර්මය. ඔහේ බලාගෙන ඉන්න. කිසිම හදිස්සියක්, කලබලයක් නැහැ. කිසි දෙයක් හොයන්න යන්නත් එපා. ඔහේ බලාගෙන ඉන්න. පිම්බීම් හැකිලීම් වෙන වෙනම දකින්න. පිම්බීම් වල පටන් ගැනීම දකින්න. මුල, මැද, අග වශයෙන් කෙළවර දක්වා දකින්න. හැකිලීම් වල පටන් ගැනීම දකින්න. මුල, මැද, අග වශයෙන් අවසානය දක්වා දකින්න.
මේ අතර දෙක පවතින මේ දෙක අතර පවතින ඉඩ ඒ සඳහා ගතවන කාලය මේ සියල්ල මනසින් දකින්න දිග හුස්ම සහ කෙටි හුස්ම අනුව පිම්බීම හැකිලිම් වෙනස් වෙන හැටි දකින්න මුලදී ගොරෝසුවට දැනෙන හැකිලීම් සහ පිම්බීම් ටික ටික සියුම් වෙනවා අපට දැනෙයි සමහර විට නොපෙනී යනවා වගේ පේන්නේ නැහැ වගේ ගතියක් දැනුනොත් කලබල වෙන්න එපා ඒ ඔබ සතිමත් නිසා දැන් ඔබේ අවධානය මාරු කරන නාසය ළඟට බලන්න හුස්ම රැල්ල කොහේ හරි තැනක වදිනවා ගෑවෙනවා දැනෙනවද කියලා. ඔහේ බලාගෙන ඉන්නකොට දැනෙයි හොයන්න යන්න එපා. එහෙම දැනෙනවා නම් එතනට හිත තියාගෙන එතන බලාගෙන ඉන්න. දිග හුස්ම සහ කෙටි හුස්ම දකින්න. ස්පර්ශය දැනෙනවා නම් සිනිඳු බව හෝ ගොරෝසු බව හඳුනා ගන්න. ඒ වගේම උණුසුම සහ සීතල වෙන වෙනම හඳුනා ගන්න.
ටිකටික හුස්මරල නොදැනී යනවා අපට දැනෙයි. සියුම් වෙලා නොදැනී ගියොත් පුදුම වෙන්න එපා. ඒ කියන්නේ ඔබ සමාධිමත්. දැන් ඔබට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ඇති. මනස හිස් වෙලා. මනස හිස් වීම නිසා ඇතිවන මානසික සැහැල්ලුව ඔබේ කයටත් දැනෙනවා. කයටත් කිසිම වේදනාවක් බරක් නැහැ. පා වෙනවා වගේ හරිම සැහැල්ලුයි. ඒ කායික මානසික සැහැල්ලුව මනසින් අත්විඳින්න. මම හරි සුවපත් කියලා හිතන්න. මම හරි සුවපත්. මට මේ දැනෙන කායික මානසික සුවය සැහැල්ලුව. ඒ වගේම අභ්‍යන්තර සාමය. මෙතන වැඩසටහනේ ඉන්න සියලුම දෙනාට දැනේවා කියලා හිතන්න. ඒ වගේම මගේ ගෙවල් වල අයට හිතවතුන්ට නෑද සියලු දෙනාට මට දැනෙන සුවය සැහැල්ලුව දැනේවා. මේ දිනවල අසනීප වෙලා ඉන්න සියලුම රෝගීන්ට පිළිකා රෝගීන් කොරෝනා රෝගීන් ඇතුළු සියලුම රෝගීන්ට මට මේ දැනෙන කායික මානසික සුවය දැනේවා. ඒ වගේ මේ ලෝකෙින් සියලුම මිනිස්සුන්ට විතරක් නෙවෙයි සියලුම සත්වයින්ටත් මට දැනෙන කායික මානසික සුවය සැහැල්ලුව සතුට වගේම අභ්‍යන්තර සාමය දැනේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතන්න. දැන් හිමින් ඇස් දෙක අරින්. මං හිතනවා ඒ කායික මානසික සැහැල්ලුව හැමෝටම දැනෙන්න ඇති කියලා සතිමත් වුණා නම් ඒතර තේරුම් ගන්න ඕනේ ඒ සැහැල්ලුව සතුට ලැබුණේ අපේ හිත හිස් වෙච්ච නිසා කියන එක. එක අරමුණක හිත පිහිටුවීම තුළ භාවනාව සතිය තුළ තමයි හිත විසිරීම පාලනය වුණේ. එතකොට අර අපි කලින් සඳහන් කළ අපේ මනසට අරගෙන ඉන්න වේදනාකාරී බියජනක මතක අපේක්ෂා අනවශ්‍ය සිතිවිලි ඔක්කොම අපි අයින් කරනවා. ඒ තුළ ස්ට්‍රෙස් එක අඩු වෙනවා, සතුට සැහැල්ලුව දැනෙනවා, වේදනාවක් එක්කම නැති වෙනවා, නිදි මතක් වෙනවා, මේ සියලු දේ වෙනවා. වගේම ඇඟ ඇතුලේ අපි කතා කරපු බයොලොජිකල් චේන්ජස් ඔක්කොම සිද්ධ වෙනවා. ඒතර කැන්සර් patients අතර මේ ටික මේ විදිහම සිද්ධ වෙනවා. හැබැයි මේක දීර්ඝකාලීනව කළොත් තමයි නියම ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඒ නිසා අපි හැමෝම පුරුදු කරගමු දවස ගානේ යම් කිසි වෙලාවක් මේ සඳහා වෙන් කර ගන්න. හොඳයි. මගේ වෙලසම මෙතනින් අවසන් කරන්න සූදානම් වෙලාව හරි. මං හිතන්නේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කතා කරන්නත් පුළුවන් ජීවනී අපට නේද? ඔව් නෑ වෛද්‍යතුමනි. මේ වෙලාව අපි ඒකට යොදා ගන්නවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමාටත් අද ඉතාමත්ම සාර්ථක විදිහට මේ භාවනා පුහුණු වැඩසටහන මේ වීම ගැන.
අපිට දැන් වෛද්‍යතුමා සඳහන් කරා වගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වාරයයි ඇවිල්ලා තින්නේ. ඒ සඳහා මම අපේ වෛද්‍යතුමාට අමතරව මම විශේෂඥ වෛද්‍යතුමාට අමතරව අපිත් එක්ක හැමදාම සම්බන්ධ වෙන මහාචාර්ය වසන්ත ගුණතුංග මහත්මයාට ආරාධනාවක් ආරාධනා කර සිටිනවා. ඒ වගේම මහාචාර්ය ජීෂා නිදිසනායක මැතිනියට අපිට අද උදේ අපිට ප්‍රසන්ටේෂන් එක කරපු විශේෂඥ වෛද්‍ය චමිලා දත්තාරද මහත්මියට මම ආරාධනා කර සිටිනවා. අද දින මේ ප්‍රශ්නෝත්තර දහම් කරුණු සාකච්ඡාවට සම්බන්ධ වෙන ලෙසට, ඒ වගේම අද අපිට පුළුවන් ඔබට අවස්ථාව ලබා දෙන්න ඔබගේ මයික්‍රෝෆෝනය අන්මියුට් කරලා ප්‍රශ්නය මේ අපේ මදුල්ලෙන් භාවනා පිළිබඳ විද්වත් මදුල්ලගෙන් ඔබට ප්‍රශ්න ඕන් වෙත කෙරීම යොමු කරන්න පුළුවන් විජයම. ඒ තුළින් ඔබට තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කාර්ය ලබා ගන්න පුළුවන් ඔබට. ඒ වගේම යම් කිසි කෙනෙකුට ප්‍රශ්න අහන්න මයික් එක අන්මියුට් කරලා අහන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒක ප්‍රශ්න හරි මොනවා හරි හේතුවක් නිසා වෙන්ද වගේම chat box එකේ ප්‍රශ්න ඇතුළත් කරන්න පුළුවන්. එතකොට අපිට මේ ප්‍රශ්න මේ මාඩුල්ල වෙත යොමු කරන්න පුළුවන් අපේ සම්පදායකයන් වෙත. හොඳයි, එහෙමනම් මම සියලු දෙනාටම ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා ඔබට යම් කිසි දැනගන්න යමක් තියෙනවා නම් මේ වෙලාවේ ඔබ ඒ සඳහා ප්‍රශ්න යොමු කරන්නට පුළුවන්. ඔමෙලාට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න. අවසරයි සර්, මැඩම් බොහොම ස්තුතියි මේ දේශනය වෙනුවෙන්. මට සර්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට සර් පිළිකාව තත්ත්වය වගේ නිදන්ගත රෝග තත්ත්වලින් පෙළෙනාට භාවනාව නිරත වීම අපහසු වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. එතකොට සර් මේ වගේ රෝගී කෙනෙක් භාවනාව පටන් ගන්නවා නම් ඒ භාවනාවට අවතීර්ණ වුණාම ඊට පෙර සූදානමක් හැටියටයි භාවනාව නිරත වෙද්දී මොන වගේ දේවල් අනුගමනය කරන්න පුළුවන්ද සර්? පහසුවක් වෙන්න මේක කරගෙන යන්න. බොහොම ස්තුතියි. ඔව්, බොහොමත්ම හොඳයි ඒ ප්‍රශ්නේ. හොඳයි, ප්‍රායෝගිකයි. මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය මෙතනදී මම සඳහන් කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම භාවනාව අමාරුයි කියන මතයක් සමාජය තුළ තියෙනවා. භාවනාව ලේසි නෑ කරන්න කතා කරනකොටම මිනිස්සු දිනක අනේ මට නම් බෑ ඔක ඉඳගෙන ඉන්න, මට නම් හිත ඒක දැනක තියාගන්න බෑ කියන මේ දුර්මතයක් සමාජය තුළ තියෙනවා. ඒ මතය තමයි මේකට ප්‍රධානම හේතුව. ඒකට හේතුව තමයි පුංචි කාලේ අපේ මනසට ඇතුල්ලා තියෙන විවිධාකාර මිත්‍යා මත. එකක් තමයි දැන් බොහෝ වෙලාවට බුදුදහමේ නම් මේක කියවෙන එකක් සමහර තැන්වල. එතකොට හිතනවා මේ භාවනාවට ලොකු සූදානමක් වෙන්න ඕනේ කියලා. මේ ඒතර ලොකු සූදානමක් වෙන්න ඕනේ කියලා සූදානම් වීමම ස්ට්‍රෙස් එකක් කරගන්නවා ගොඩක් දෙනෙක්. හැබැයි දැන් අපි මේ පුරුදු කරපු මයින්ඩ්ෆුල්නස් වගේ සතිමත් වීම වගේ එකක් ගත්තොත් මම හිතන ඔබට පැහැදිලි ඇති මේක කරන්න කිසිම අමාරුවක් නැහැ කාටවත්. මොකද විශේෂ සූදානමක් අවශ්‍යත් නැහැ, විශේෂ ඉරියව්වක් අවශ්‍යත් නැහැ. හතර ඉරියව්වෙම ඇඳේ නිදාගනත් ඕනෑම අමාරු ලෙඩකට කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මේක අනිත් එක තමයි ගොඩාක් වෙලා ඉන්න ඕනේ මේකේ මේ විදිහට මේ වගේ මගේ හිත සමාධිගත වෙන්න ඕනේ, මේව නොදැනියන්න ඕනේ, මේව පේන්න ඕනේ, මේ වගේ දේවල් ඔළුවේ තියාගෙන තමයි අපි මේකට ලෑස්ති වෙන්නේ. ප්‍රී ජජ්මන්ට්ස් අපි ළඟ තියෙනවා. ඒ නිසා කරන අපි නොදැනුවත් වෙන දෙයක් තමයි අපි මේව හොයන්න යනවා. හොයන්න යන්න යන්න මේව හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අනිත් වැදගත්ම දේ තමයි හොයන්න නැතුව ඔහේ බලා ඉන්න. මම හිතන්නේ මම කරවනකොටත් නිතර කිව්වා ඔහේ ඉන්න කියන වචනේ. ඔහේ ඉන්න කියන එකෙන් අදහස් කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා, හොයන්න යන්න එපා. සහ දැන් එවැනි අමාරුයි කියලා හිතන රෝගියෙකුට මේ වගේ විනාඩි 25ක් පැය භාගයක් කරන්න අවශ්‍යත් නැහැ. ඔවුන්ට විනාඩි ගාන ඇති හොඳටම. ඉන්න විනාඩි ගානක් සිහියෙන් මේ මොහොතේ වෙන දේ දකින්න විනාඩි දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් අපි මේ ඉඳගෙන මේ වගේ කරා වෙන්නේ නැතුව ඒ මොහොතේ කරන වෙලාවට ඒ දෙයට අවධානය දෙන්න පුරුදු වෙන්න පුළුවන් නම් පොඩ පොඩ මේක අමාරු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් මූණකට හොදනකොට මම මූණකට හොදනවා. මම කෑම ටික කනකොට මම කෑම ටික කනවා. ඒක තමයි භාවනාව.
නමුත් අපි පුරුදු වෙලා දින අහලා තියෙන ක්‍රමයේ තමයි නෑ ඉඳ ගන්න ඕනේ මේ විදිහට ඇඳගෙන ඉන්න ඕනේ මේ විදිහට අතපය තියා ගන්න ඕනේ ඒක ලොකු ස්ට්‍රෙස් එකක් අපිට ඒක හින්දා මේක අමාරුයි ඒක හින්දාම තමයි අපි භාවනාව කියන වචන වලට සතිය කියන වචන කාරණ කැමති මොකද සතිය කියනම ගොඩක් අය දන්නේ නෑ භාවනාව කියපු ගමන් හිතන්නේ බෑ අමාරුයි කියලා ඒක නිසා රෝගී වේදනාවක් තියෙන රෝගී දැන් මම මොකද මම මේක කරනවා මහරගම අධික වේදනාවල් ඉන්න ඇත්තත් කරලා තියෙනවා එතකොට ඒ වගේ වෙලාවට පුංචි පුංචි වෙලාවල් තියාගන්න තමයි අපි පුරුදු කරන්න ඕනේ. ගොඩ වෙලා එක වෙලා ඉන්නේ නැතුව. ටික වෙලාවක් එහෙම ටික දවසක් එහෙම යනකොට අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදිහට පැයකට විනාඩියක් දෙකක් ඉන්න. අපි MM කියලා ඔකට කියනවා මිනිත් මයින්ඩ්ෆුල්නස් කියලා. පැයකට විනාඩියක් තියාගන්න. එතකොට ඒක පුරුද්දක් වෙනවා යාට හැමදාම. නිගම්ම ඉබේම මතක් වෙනවා මම පොඩ්ඩක් වෙලා ඉන්න ඕනේ කියලා. අන්න ඒ වගේ ඒ මොහොතේ ඉන්න පුරුදු කරගත්තොත් මේක එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි අපේ ඇටිටියුඩ්ස් අපි හිතන විදිය වෙනස් කරගන්න එක. මේක හරි ලේසි අමාරු දෙයක් නෙමෙයි. මොකද මම අහලා තිනවා හුස්ම ගන්න ඕනෑම කෙනෙකුට සතිමත් වෙන්න බැරි නෑ. මොකද හුස්ම ගන්න එක හැම වෙලෙම වෙන දෙයක්. ඒක දිහා බලා ඉන්න විතරයි තියෙන්නේ. ඒක හින්දා ඒ විදිහට හිතුවොත් මම හිතන්නේ මේක අපිට අමාරු වෙන්නේ නැති වෙයි. මම හිතන්නේ ප්‍රොෆෙසර් වසන්තට හරි අනිත් අයටත් කියන්න යමක් ඇති. මම හිතන්නේ ඔබලගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා ડોક્ટર කන්දපලාරච්චිගෙන් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඒ උත්තරේ සෑහෙනවා බොහොම ස්තුතියි සත්‍යසලියෝනා තව කවුරු හරි ඉන්නවා නම් ප්‍රශ්නෙම් කරන්න පුළුවන් තව ප්‍රශ්න යොමු වෙනකන් වෛද්‍යතුමාගෙන් මම අනිත් අපි සම්පත්දායකගෙන් දැනගන්න කැමතියි දැන් විශේෂයෙන්ම වෛද්‍යතුමනි දැන් පිළිකා වගේ රෝගියෙකුට මානසිකව දැඩි බිඳ වැටීමක් තියෙන අපි වෛද්‍ය චමිලාගෙන් සහ ඔබතුමාගේ අපි ප්‍රසන්ටේෂන්ස් වලත් ඒක දැක්කා ඒතර දැන් ඔබතුමා කිව්වා විනාඩිය ගානේ වගේ පැයකට විනාඩිය ගන්න වගේ කරන්ද අපි පොඩි පොඩි අර ටාගට්ස් වගේ ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක් තව ටිකක් ඒ කියන්නේ තව වෙන මොන හරි යම් කිසි ඒ කියන්නේ පෙළඹවීම සඳහා කරන්නට පුළුවන් දේවල් කියලාද වයිද තියෙන්නේ. මොකද ගොඩාක් වෙලාවට අපි සමාජය තුලත් දකිනවා කඩාවැටීමක් තියෙනවා. මේ පිළිකාවක් කියපු ගමන්ම හිතින් කඩාවැටිලා පවුලේ අයත් එහෙමයි ලොකු වියසනයක් වුණ විදිහට කටයුතු කරන්න ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට මේ තත්ත්වය තුළ අර මනස ඒ විදිහට තියාගන්න අපහසු වෙන්න පුළුවන් ඔබතුමා කිව්ව විදිහට අමතරව තව වෙන වෙන දේවල් කරන්න පුළුවන් ද පෙළඹවීම සඳහා මේ දිනපතා භාවනාව හෝ සතිමත්ව පවත්වාගෙන යාමට ඔව් ඇත්තටම ඔව් මොකද දැන් මේ වගේ දෙයක් ගැන කිසිම පුරුද්දක් නැති ඒ වගේකට යොමු වෙලාම නැති කෙනෙකුට හිත එක තැනක තියා ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. දැන් අපේ රෝහලෙත් අපි දකිනවා දැන් මුගක් වෙලාවට ආගම කැපැත්තට වැඩිපුර බරක් තියෙන බණ භාවනා කරලා පුරුදු වයිට මේක එච්චර අමාරු නෑ. නමුත් කවදාවත් කරපු නැති කෙනෙකුට මේක ලොකු අමාරුවක් තියෙන්න පුළුවන්. එතකොට එතනදී විශේෂයෙන්ම අපි සතිය ගැන හෝ භාවනාව ගැන කතා කරන්නේ නැතුව අපිට පුළුවන් නම් එවැනි කෙනෙක් ගැන ජෙනරල් සාමාන්‍ය දේවල් බොඩි මයින්ඩ් රියැක්ෂන් එක ගැන චුට්ටක් කතා කරන්න. අපේ මේ සිරුර සහ මනස ගැන චුට්ටක් කතා කරන්න ඉස්සෙල්ලා. කතා කරලා ප්‍රායෝගික දේවල් වලින් පෙන්වන්න මේ දෙක වෙනස් වෙන හැටි. මේ දෙක තියෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ මේ දෙක දෙකක් විදිහට නෙවෙයි වැඩ කරන්නේ හැම වෙලෙම දෙන්න එකටයි වැඩ කරන්නේ කියන එක. ඒක උදේ කයේ දේවල් මනසට දැනෙන එකත් මනසේ දේවල් කයට දැනෙනවා කියන එකත් ඒගොල්ලන්ට දැනගනින්න ඉඩ ආරින එක. අපි කියලා දෙනවට වඩා අපි කතා කරන ගමන් ඒගොල්ලන්ටම අත්විඳින්න දෙනවා නම් ඇත්ත තමයි මගේ හිතේ සිතුවිලි ඇඟ වෙනස් වෙන්න බලපානවා ඇඟේ වෙනස් වීම මගේ හිත වෙනස් වෙන්න බලපානවා කියන එක මෙන්න මේ බොඩි මයින්ඩ් රියැක්ෂන් කියන එක තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒගොල්ලන්ට ඒගොල්ලෝ තේරුම් ගන්නවා සිතුවිලි තමයි මේ ආතතිය ප්‍රශ්න ඇති කරන්නේ මට වේදනාවක් නැති කරන්නේ කියන එක එතකොට එන්නේ ඒ වගේ තැනකින් පටන් ගන්න පුළුවන් නම් එහෙම කෙනෙකුට ජෙනරල් කතා කරන්න මේ ඔක්කොටමත් කලින් හැබැයි හොඳම පළවෙනිම වැදගත් වෙන්න ඕනේ තමයි අපිත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩනගන. ඒ අර කවුන්සලින් කියන එකේ මූලික අවශ්‍යතා ටික. හොඳ රිලේෂන්ෂිප් එකක් ඇති කර ගැනීම. ඊළඟට මේ ජෙනරල් දේවල් කතා කරන්න බොඩි එක සහ මනස ගැන. එතකොට
එහෙම කතා කරන ගමන් අපිට කියන්න පුළුවන් ඔයා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන විනාඩියක් ඉඳලා බලන්න ඔයාලට මොනවද දැනෙන්නේ කියලා. ඒ වගේ චුට්ටි ටාගට් එකක් දෙන්න. එතකොට ඒ විනාඩිය ඇස් ඇරියට පස්සේ ඔයාලට මොනවද දැනුනේ? එතකොට අපි සතිය ගැන හෝ භාවනාව ගැන කතා කරන්නේ නැතුව මුලින්ම. නිකම් කතා කරගෙන ගමන් තමයි මේ කරන්නේ ඇස් දෙක වහගෙන බලන්න. ඔයාලට මොනවද දැනුනේ? ඒ කියන්නේ බාහිර ලෝකය දිහා බලන්නේ නැතුව ඔයා දිහා බලාගෙන ඉන්න චුට්ට වෙලාවක. ඔයා තුලා මොනවද සිද්ධ වෙන්නේ කියලා. අන්නේ වගේ තැනකින් පටන් ගන්න පුළුවන් මං හිතන්නේ. එතකොට සමහරවිට එක දවසකින් මේක කරන්නත් අමාරු වෙන්නත් පුළුවන්. පොඩ පොඩ තමයි මෙතෙන්ට ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මට දැන් මම වුණත් මයින්ඩ්ෆුල්නස් පුරුදු කරනකොට හැම රෝගියාටමත් මේක කරන්න බෑ තමයි. ඒක මම පිළිගන්නවා. මම කියන්න ඕනේ. හැමෝටම මේකට අනුගත වෙන්නත් බෑ, හිත තියා ගන්නත් බෑ. හැම කට්ටියක් ඉන්නවා. නමුත් හොඳට හිත තියා බණ භාවනා නොකරපු උනත් සමහර කට්ටිය ඉන්නවා. හරිම පහසුවට ටක් ගාලා අල්ලගෙන හොඳට ඉන්න කට්ටියකුත් ඉන්නවා. මට මේ දැන් ගිය සතිය මට බෝයි කෙනෙක් හිටියා, ඉංජිනේරින් ෆැකල්ටි කියලා මේ කවුරුදු 23ක සෙකන්ඩ් ඉයර් බෝයි කෙනෙක්. කවදාවත් බණ භාවනා කරලා නැහැ ළමයා. නමුත් මයින්ඩ්ෆුල්නස් එකට බොහොම කැමැත්තෙන් සම්බන්ධ ඒ කැමැත්ත කියන එක තමයි ඉස්සෙල්ලා ඉන්න ඕනේ. ඒ කැමැත්ත බොහොම හොඳින් ඊයා තියාගෙන ඇඳේ නිදාගෙන කරා කොහොම හරි විනාඩි 20 වෙනකොට එයා නිදි. මම කතා නොකර ගියා. ඊට පස්සේ මම පහුව දවිල කතා කරා. එයාට සහැල්ලුව දැනුණා. හොඳට නිදාගත්තා. පස්සේ එයාගේ තාත්තයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඕවර් ද ෆෝන් කතා කරනකොට කියලා තිබ්බා, ඔයාද හරි වෙනස්. තාත්තමට කතා කරලා පුතා හරිම වෙනස්. කතා කරන විලාශය සම්පූර්ණ වෙනස් වෙලා. ගර්ල්ෆ්‍රෙන්ඩ් කියතෝ ඔයාද හරි වෙනස් කතා කරන විදිය. ඒ කියන්නේ පිටායට පවයි වෙනස දැනিলা තිබුණා. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක කොච්චර අඩු වෙලාද කියනවනම්. අන්න එහෙම එතකොට ඒක කරනකොට ඒ Tamanට මේක දැනෙන්න ගන්නවා. තමන්ට දැනෙනකොට හිතෙනවා ඇත්ත තමයි මේකේ යම් කිසි දෙයක් තියෙනවා. ඒක හොයා ගන්න ඕනේ මං කියන එක. අන්න එතෙන්ට මනස ගන්න පුළුවන් නම් අපිට ඊටුට ගියා හොයා ගන්න කැමති වෙනවා. ඒතර අපේ ස්කිල් එකත් ඉතින් තියෙන්න ඕනේ යම් ප්‍රමාණයකට. මේ සහ මේ පුද්ගලයාත් මේකට සුදුසු කොයි වගේ ඇයිද කියන එකත් අපිට තේරෙන්න ඕනේ සහ ඒගොල්ලන්ටත් ඒක ඒගොල්ලන්ගත් ඒක තියෙන්න ඕනේ යම් මට්ටමකට. හැමෝටම කරන්නත් අමාරුයි තමයි. ස්තුති වෛද්‍යතුමනි. ඔ කැමැත්ත කියන එක මූලිකව තියෙන කෙනෙකුට මම හිතන්නේ වඩාත් පහසු ඉදිකට ගෙනියන්න නේද? ඔව් ඒක පෞරුෂයත් කියන කෙනාගේ ඔව් බලපානවා. මම හිතන්නේ අපේ වසන්ත සර්ටත් මේකට ටිකක් එකතු කරන්න පුළුවන් වෙයි. මොකද ඔබතුමා කය මනස ගැන පරිශනාවක් කරන නිසා පිළිකා රෝගින්ම සම්බන්ධයෙන් නෙමෙයි ඔබට යමක් එකතු කරන්න පුළුවන් දැස. කියන්න පුළුවන්. මෙහෙමයි දැන් අපි අනිත් හැම එකටම වගේ භාවනා කරන්න නැම්මක් තියෙනා ඉන්නවා. අර ජීවිතයේ යථාර්ථය අවබෝධ කරන්න යම් කිසි නැම්මක් තියෙනා ඉන්නවා. පෙරහුරුවක් තියෙනා ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට මේක කියලා දුන්නාම ටක් ගාලා අල්ල ගන්නවා. එතකොට ඒගොල්ලන් ට්‍රේන් කරන්න ලේසි. තව කට්ටියක් ඉන්න ජීවිතේට මේක පුහුණු කරන්න බැරි. මේක අර normal distribution එකක තියෙන behavior එකක් like any other biological variable. එතකොට දැන් හුඟක්ම හොඳ දැන් අපි cancer prevention of mental suffering කියන එක ගත්තොත් දැන් prevention levels තියෙනවානේ. දැන් හුඟක් අපි කතා කරේ secondary prevention ගැන. ඒ කියන්නේ cancer එකක් හැදුනහම ඊට පස්සේ වෙන prevention. ඒ කියන්නේ මේක complications අඩු කරගන්න, psychological deterioration එක අඩු කරගන්න. primary prevention උත් තියෙනවානේ. primary prevention එක තමයි cancer එකක් හැදෙන එක අඩු කරගන්න සහ psychological well-being එක අඩු වෙන එක ඩිටියරේට වෙන එක නතර කරගන්න. ඊට පස්සේ පොසිටිව් පැත්ත තියෙනවා. දැන් කෙනෙකුට කිසිම ලෙඩක් නැති කෙනෙකුට mental health promotion side එක. ඉතින් දැන් මේ meditation එක අපිට ටාගට් කරලා දෙන්න පුළුවන් අසනීපයක් තියෙන අයට. ඒ වගේම හැමෝටම දෙන්න පුළුවන්. එතකොට primary prevention එකටත් ඒක උදව් වෙනවා. එතකොට ඒකට අදාළ වෙනවා ගෙදර ඉන්න ඔක්කොම ලෙඩා එහෙමයි ගෙදර ඉන්න අය ලෙඩක් නැති අයට උනත් පොදුවේ
මේක කියලා දුනාම එතකොට පැරඩයිම් ෂිෆ්ට් එකක් එනවා සොසයිටි එකේ දැන් හැමෝම ටිකක් මේ භාවනාවට පැත්තට යොමු වෙනවා එතකොට හදිසිය ලෙඩක් වුණත් හරි ලේසි මැනේජ් කරගන්න මොකද මේක පෙරහුරුවක් තියනා ඉන්නවා එතකොට භාවනා කරන්න කතා කරාම ඔව් මම භාවනා කරලා තියෙනවා කරමු කියලා එන කට්ටිය වැඩි වෙන්න පුළුවන් එතකොට ඒ විදිහට ඉතින් ඕවරෝල් හෙල්ත් ප්‍රොමෝෂන් එකට මේක හුඟක් හොඳ දෙයක් අපිට ප්‍රචලිත කරගන්න පුළුවන් නම් මීට වැඩිය प्रचलित प्रश्न आराधन प्रश्न जीवनी स्तुति ඉතාමත්ම වැදගත් වැඩසටහනක් හැටියට ඉතින් මම මේ වෙලාවේ මම ඇත්තටම කතා කරන්නේ සාමාන්‍ය මේකේ ඔඩියන්ස් එකේ ඉන්න කෙනෙක් හැටියටත් වැඩිය කැන්සර් පේෂන් කෙනෙක් හැටියට ඉතින් එතකොට දැන් මගේ මූලික ට්‍රීට්මන්ට්ස් අවසන් වෙලා තමයි දැන් සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න උත්සාහ කරන අතරේ තමයි මේකට මම සම්බන්ධ වුනේ එතකොට මේ විශේෂයෙන්ම මේ භාවනාව කියන එකෙන් මට ඇත්තට මගේ දුර්වලතාවයක් මත වෙන්න පුළුවන් මට ගොඩාක් දුරට මේ කියෙදෙන්න අවස්ථාව ලැබුණේ නැහැ හැබැයි මට ඉඩ ලැබෙන හැම වෙලාවල් වල මම පුළුවන් තරම් උත්සාහ කරනවා මොනවා හරි යම් කිසි දෙයක් කරන්න විශේෂයෙන්ම ප්‍රොෆෙසර් වසන්ත ඉදිරිපත් කරපු අර බොඩි ස්කෑනින් ක්‍රමයේ තමයි මම සරලව වැඩි ඔළුවට මහන්සියක් වෙන්නේ නැතුව මට කරන්න පුළුවන්කම තියෙන්නේ මම ඒ දේ තමයි සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වෙන අවස්ථාවල් වලදී කරන්නේ ඉතින් මට මේ පොඩ්ඩක් අහලා දැනගන්න කැමතියි දැන් තියෙන එක දෙයක් තමයි දැන් මම මේකෙදි කිව්ව විදිහට බ්‍රේන් එකට යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන් කිමෝතෙරපි වගේ දේවල් වලින් ඉතින් ඒකෙදි මට දැනුණු දෙයක් තමයි ටිකක් අර මගේ මානසික ඒකාග්‍රතාව කන්සන්ට්‍රේට් කරන්න ටිකක් දුර්වලකමක් තිබුණා ඇත්තටම තාමත් ඒක හොඳටම හරි ගිහිල්ලා නැහැ කියන එක තමයි තේරෙන්නේ ඒ කියන්නේ දැන් අර ගොඩක් වෙලාවට දෙයක් අහගෙන ඉඳලා ඊට පස්සේ මෙන්න මෙයා මේ ටික කිව්වා වගේ ආපහු සැරයක් කියන්න අන්නේ වගේ අවස්ථාවන් වලදී තමයි තියෙන්නේ හැබැයි මේ පහුගිය කාලෙදී මං ටිකක් කලින්ට වැඩිය වෙනදාට වැඩිය පොඩි කාලයක් මේ භාවනාවත් එක්ක ටිකක් ගත කළාට පස්සේ මට තේරෙනවා යම් කිසි විදිහක දියුණුවක් මට එකෙන් හම්බුණා කියලා. ඉතින් මේ මම අහන්න කැමති එහෙම සාමාන්‍යයෙන් අර දැන් මේ මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක මේ කතා කරන දේවල් වලට අමතරව මානසික ඒකාග්‍රතාව පවත්වා ගන්න මොනවා හරි විශේෂිත තව මීට වැඩි එහා ගිය විශේෂිතව අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් මොකක් හරි තියෙනවාද කියන කාරණය ඒක මම පළවෙනියෙන්ම අහනවා අනිත් එක තමයි මම දැනගන්න කැමති දැන් මම ගොඩක් උත්සාහ කරන්නේ සාමාන්‍ය ජීවිතයකට එන්න මම සෑහෙන දුරකට උත්සාහ කරනවා ඉතින් සමහර වෙලාවට මට දැනෙන දෙයක් තමයි අපහසුතා ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රතිකාර ගන්න කාලය ඇතුළතදී ඔළුවට නිකන් දැනෙච්ච සමහර දේවල් සමහර සුවඳවල් සමහර ශබ්දවල් සමහර වෙලාවට පන්සල් වලින් පල්ලි වලින් ඇහෙන ශබ්ද වාග්ය දේවල් එහෙම ගත්තාම මට දැනට ඒවා ඇහෙන්න මනසේ තියෙනවා පොඩි අකමැත්තක් ඒ කියන්නේ ඒක නිකන් ඒවා ඇහෙනකොට මට මං අසනීප වෙලා හිටියා නේද කියලා මතක් වෙනවා. ඉතින් ඒ ඇරුණාම මම මගේ උපරිමයේ උත්සාහ කරනවා සාමාන්ය විදිහට ඉන්න. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් ડોක්ටර් කඳුපුලා රෙච්චිකින් අහන්න කැමතියි මේක අර ඒ විදිහට ඇති වෙච්ච තත්ත්වය කියන්නේ මතකය සාමාන්‍ය විදිහට මේ මානසික ඒකාග්‍රතාව සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන්න මේ භාවනාවල් මේ කරනවට වැඩිය විශේෂිත වූ මොකක් හරි දෙයක්
තියෙනවාද කියලා බොහොම ස්තුතියි හැම දෙනාටම. හොඳයි. මම හිතන්නේ එකක් හොඳම ප්‍රශ්නයක්. දැන් මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීම මයින්ඩ්ෆුල්නස් කියන එකට මේ වගේ ඉඳගෙනම මයින්ඩ්ෆුල් වෙන සතිය පිහිටවන්නම අවශ්‍ය නැහැ. දැන් සතිපාසලේ වුණත් දරුවන්ට එහෙම කියලා දෙනකොට බොහෝ ක්‍රියාකාරකම් තියෙනවා සතියෙන් කරන්න. උදාහරණයක් ලෙස සති ක්‍රීඩා, සති ගේම්ස් ළමයින්ට බොහෝ වෙලාවට කියලා දෙනවා. මොකද ළමයි හැම වෙලේම ආසයි සෙල්ලම් කරන්න. ඉතින් සෙල්ලම තුලින් ළමයාට සතිය කියලා දෙනවා වගේ වැඩසටහන්. ඒතර ඒ වගේ වැඩිහිටියන්ටත් තමන් වැඩක යෙදෙන ගමන් සතිය පිහිටුවන්න ක්‍රමවේද ඕන තරම් තියෙනවා. ඒ වගේම ඔබට පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට චිත්‍රයක් අඳින එක ගැන අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒතර චිත්‍රයක් අඳිනවා නම් ඔබට පුළුවන් චිත්‍රය නිමා වෙනකල් හොඳ සිහියෙන් ඒ හැම පැන්සල් පාරක්ම චිත්‍රයක් අඳින පාරක්ම සිහියෙන් හරි ලස්සනට රූල් මේවා තියෙන විදිහට පිට යන්නේ නැතුව ඉන්න සිහියෙන් අඳින්න. ඒක එකක්. ඒ වගේම තමයි ඔබට පුළුවන් යම්කිසි සියුම් වැඩ කටයුතු වෙලාවදීන සිහියෙන්. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් නම් ගෙතුමක් කරන්න, සියුම් මැහුමක් මහන්න. ඒ තැන්වලදී ඔබට අවශ්‍ය වෙනවා ඔබේ ඒකාග්‍රතාවය එක තැනක තියාගන්න ඉන්දි කටුව, නූල, මේ සියලු දේත් එක්කම, නැත්නම් මලක් මහනවා නම් මලත් එක්ක. ඒ වාගේ ඒ ළඟට එහෙම නැත්නම් තව දැන් අපි මහර ගමනක් කියලා දෙන එකක් තමයි පේෂන්ට්ස්ට කියලා දෙනවා ක්‍රියාකාරකම්. දැන් මල් හදන්න වගේ ඒවා, පාපිසි ගොතන්න වගේ ඒවා. ඉතින් ඒ වගේ වැඩ කියදෙනකොට උනත් සතිය හැම යන්නේ නැතුව සිහිය එක තැනක තියාගෙන ඒ ක්‍රියාකාරකම් වලදී අපිට පුළුවන්. ඊළඟට තවත් එකක් කිව්වා ඔබ සඳහන් කළා, ඔබ ගොඩාක් කැමති බොඩි ස්කෑනින් වලට කියලා. ඒ වගේම ඉතාමත්ම ජනප්‍රිය හොඳින්ම හිත තියාගන්න පුළුවන් එකක් තමයි සක්මන කියන එක. මයින්ඩ්ෆුල් වෝකින්. මම හිතනවා ඒකත් ඉතා හොඳයි ඔබට සිහිය පිහිටුවා ගන්න. මොකද ධම්මජීව හාමුදුරුවෝ හොඳින්ම නිතර කියන එකක් තමයි සතිමත් ඇවිදීම කියන එක. ඔබට අඩි 20ක් විතර පුංචි පාත් එකක් තියාගන්න පුළුවන් නම් සිහියෙන් එහාට මෙහාට ටිකක් ඇවිදින්න. ඇවිදිනකොට ඔබට හොඳට සිහිය පිහිටවන්න පුළුවන් කකුල් දෙකට දැනෙන දේවල් වෙනස් වෙන හැටි. මේක මම හිතන ඉතාමත් හොඳ ක්‍රමයක් තමයි සතිය පිහිටවන්න. මම හිතනවා ඒ වගේ ක්‍රමවේදවල ඊළඟ අනිත් එක තමයි ඉතින් මෙහෙම ටික ටික පුරුදු කරලා ඔබේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ කටයුතු වලදී සිහියෙන් කරන්න. දැන් ඒක පුරුදු වුණාම ඔබට අපහසු වෙන්නේ නැහැ. ඔබ උදේ වොෂ්රූම් එකට ගිහිල්ලා දොර වහගත්තාට පස්සේ ඔබ තනියෙන් ඉන්නේ. ඔබට පුළුවන් ඒ කරන වැඩ කටයුතු ටික සිහියෙන් දකින්න කරන්න. ඔබ දත් මදිනවා නම් ටූත් පේස්ට් ටික බුරුස්සුව ගත්ත වෙලාවෙ ඉඳලා දත් මදිනකොට සිද්ධ වෙන දේවල් මනසින් දකින්න ඔබට පුළුවන්. ඔව්. ඒ වගේ ඔබේ වැඩ කටයුතු වල කරන පුංචි පුංචි වැඩ වලට අවධානය කරන්න. ඔබ වෙනකොට එළවලු ටික කපන එක ඉඳලා පොල් ටික ගන්න මේ සියලු දේ මනසින් දකින්න. ඇත්තටම අපි ඒක තමයි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ සතිමත් බව පුරුදු කිරීම තුළින්. මේ වගේ ඉඳගෙන පැය භාගයක් පැයක් වෙන් කරගෙන කරනවට වඩා අර සාමාන්‍යයෙන් අපි බෞද්ධ පුරුදුලා ඉන්නේ තමයි සීල් දවසට පොය දවසට මේක කරන්න. ඊට පස්සේ අතෑරෙනවා. එහෙම වෙන්නේ නැතුව දවසකට පුංචි පුංචි වෙලාවල් පුරුදු කරගෙන ඉන්න ගමන් ඊට පස්සේ ඒක මේ තව දියුණු කරගන්නට ඕනේ. එදිනදා ජීවිතයේ වැඩ කටයුතු සතියෙන් ඉන්න. මේක තමයි අන්තිමට ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඒතර හැම මොහොතෙන් සතියෙන් ඉන්නකොට තමයි මනසේ එකතු වෙන අනවශ්‍ය සිතුවිලි, මතක, පීඩාකාරී දේවල් පුළුවන් තරම් ඉක්මනට ගොඩාක් අයින් වෙන්නේ. එතකොට ඒක තමයි මං හිතන්නේ ඒ සඳහා කරන්න තියෙන හොඳම දේ. මං හිතන්නේ තව ඇයි තව එකක් ප්‍රශ්නයක් අහුවම් මගේ මට මතක නැහැ මොකද්ද එක පාට් කියලා කතා කරනකොට අමතක වීගෙන ගියා. අර ශබ්ද අවධානය පවත්වා ගැනීම ගැන අහුවා. එතුමියට අර අසනීප වෙලා ඉන්න වෙලාවේදී ඇහිච්ච සද්දයන් පිළිබඳව අන්න රයිට්. ඔව් ඔව් ඒක ඇහුවා. ඒක මෙහිම කරන්න පුළුවන් අපිට ඒකට. එතකොට දැන් එකක් තමයි ඔබ කිව්වේ මොකක්ද මේ පන්සල්වල පල්ලිවල සද්ද වගේ දේවල් ගැන තමයි කතා කරේ. එතකොට ඔබට මෙහිම කරන්න පුළුවන්.
දැන් එවැනි ශබ්ද ඇහෙනකොට ඔබ අකමැති නිසා ඔබට ඒක පීඩනයක් නිසා ඔබ හැම වෙලේම ඒක මගහරින්න උත්සාහ කරන මැති එවැනි තැන් වලට නොගිහින් ඉන්න මොකද ඔබට ඒක වදයක් වෙන නිසා ඒක ඒ බිය හැමදාම ඔබේ මනසේ තියෙනවා ඔබෙන් ඒකින් අයින් වෙන්නේ නැහැ එවැනි දේවල් අයින් කරගන්න හොඳම දේ තමයි නිරන්තරයෙන් ඒකට මුහුණ දෙන එක අපි කියන එක්ස්පෝෂර් තෙරපි කියලා මේක තෙරපි එකක් විදිහට පාවිච්චි කරන චිකිත්සක ක්‍රම නැවත නැවත එක්ස්පෝස් වෙන එක ඒ තැන් වලට ඒක එක ක්‍රමයක් එතන කාලයක් ඒකට එක්ස්පෝස් වෙනකොට වෙනකොට ඔබට දවසින් දවස දැනෙච්ච අමාරුව ආතතිය බියජනක බව ටික ටික අඩු වෙගෙන යනවා ඔබ ඒකට පුරුදු වෙනවා උදාහරණයක් විදිහට ඔබ පීනන්න කැමති කෙනෙක් නම් ඔබ වතුරට බයයි නම් හැමදාම ගොඩ ඉඳගෙන මට නම් බෑ බයයි කිය කිය හිටියොත් ඔබ කවදාවත් පීනන්නේ නැහැ ඒ බය හැමම තියෙනවා හැබැයි ඔබ පියවරෙන් පියවර වතුරට බැස්සොත් එක දවසක් අඩි දෙකක් වතුරට යනවා ඊළඟ දවසේ අඩි තුනක් යනවා එහෙම එම් බැස්සත් ඔබේ බය ටික ටික අඩු වෙලා යනවා එතකොට මේ එක්ස්පෝෂර් වෙන එක එක අනිත් එක තමයි මයින්ඩ්ෆුල්නස් තුලින් ඒකට උත්තරයක් හොයන්න පුළුවන් දැන් ඔබට වෙන්නේ ඔබට ශබ්ද ඇහෙනකොට මයින්ඩ්ෆුල් ඇහෙන ශබ්දේ මයින්ඩ්ෆුල් ලිස්නින් එකක් කරගන්න ඇහෙන ශබ්දේ ඇහුණා කියලා දකින්න මේක අල්ලගන්න යන්න එපා දැන් ඔබ අතින් ඇල්ලෙනවා මේක ශබ්දේ ඇහෙනකොටම ඔබේ හිත යනවා එදා වෙච්ච දෙයට. ඒකට ඔබේ සිත ආය යනවා අතීතයට. එදා මෙහෙම වුණා මං අසනීපෙන් හිටියා. ඒ කාලේ මට දැනුනේ මෙහෙමයි. නොයෙක් පීඩාකාරී සිතුවිලි එන්න පටන් ගන්නවා. ඔබ හැබැයි මයින්ඩ්ෆුල් ලිස්නින් එකක් කරගත්ත නම් ඒ වෙලාවේ ඔබට ශබ්ද ඇහුණා ඇහුණා විතරයි ඔබ අතාරිනවා. ඔබ ඊළඟ මොහොත සතියෙන් දකින්න. දැන් ගන්ටාරයක් ශබ්දයක් නම් ඔබට ඇහෙන්නේ. ඔබ ශබ්දේ මොකද්ද කියලා හොයාගෙන හොයන්නේ නැතුව ඒකට විනිශ්චය කරන්න යන්නේ නැතුව වදින හැටි නිකන් අහගෙන ඉන්න. ශබ්දේ අඩු වැඩි වෙන හැටි දෝංකාරයේ ටික විතරක් අහගෙන ඉන්න. එතකොට ඔබ ටික ටික පුරුදු වෙවි මයින්ඩ්ෆුල් ලිස්නින් වලට. එතකොට අර ශබ්දයේ තියෙන මනෝමය ගතිය ඔබෙන් අයින් වෙනවා. දැන් ශබ්දයේ නෙවෙයි ගැටලුව තියෙන්නේ. ශබ්දය අපි බාර ගන්න විදිහ. ශබ්දය තිබිච්චාවේ ශබ්දයේ විදයක් විතරක් විදිහට දකින්න. ශබ්දය තුලින් ඔබට ඔබ ගොඩනගාගෙන තියෙන ප්‍රතිරූපය ඔබේ ඒකත් එක්ක සම්බන්ධ කරගෙන තියෙන ඔබේ සිතුවිලි ටික ඔබ අතාරින්න. එතකොට මං හිතන්නේ ඒක ඔබට පහසුවක් වෙයි. ඒ විදිහට පුරුදු වුණොත්. හරි? ඔව්. බොහොම ස්තුතියි සර්. Thank you. අනේ බොහොම ස්තුතියි. මෙලම මහත්මියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට. ඔබට මං හිතන්නේ මේ භාවනාව තුළින් ඔබට අවශ්‍ය කරන මේ මානසික සුවය ඉක්මනට ලැබෙවි අපි ඒක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රශ්නයක් අහන්නට අවශ්‍ය වෙලා තිබුණා අපේ පල්ලෙවත්ත නැතිනියට. Yes, thank you Jeevani. Welcome madam. Yes. Yeah, okay, thanks. This is to all the the medical researchers who are in this, not just about the impact of meditation on cancer, but may I ask, see, when I see the literature and of course all the published scientific literature on the effects of meditation, they are all from outside this country. So may I ask if one of the main aims, I think this is an obvious question, is for you to use Sri Lankan subjects and verify or whatever, test the impacts of meditation, both mid and maybe long term, if that's possible within a project, on Sri Lankan subjects, and produce obviously well accepted scientific literature. I think that must be one, and I really hope it is so. And also another thing, I know, right? I'm from the University of Colombo, from Science Faculty. Now you have a website, but now as you go along, obviously you will be analyzing your data, and even before you publish a full paper or whatever series of papers, I believe that you will see whatever encouraging or whatever signs. And I'm not saying that you should play to the gallery, certainly not, right? I don't mean that, but it might be useful, if you haven't done this already, to put out more, little communiques or little whatever, I don't know what the word is, right? That are easily understood by non-scientific public, because as you know,
majority of the our public are, you know, consuming social media generated nonsense. So, you know, if it is possible, I would urge you to put out, you know, some, you know, how do I say, public friendly communiques, if possible, when you, as you go along, right? And maybe even on the progress of these sessions, because there are others who I know, who I very got very interested when they heard that there was this such a research project done by the University of Colombo Medical School, right? And because a lot of people only know about the information that is from outside this country, right? So thank you. Thank you, madam. Professor Dilshani. Yes, I will answer that question. Thank you so much for your comments, Professor Paluvatta. As you quite rightly mentioned, one objective of this project is to look at the effect on our people, Sri Lankan people, based on the meditation techniques that we follow in our country. And I'm happy to tell you that we have found significant results from genetics to behavior, and we have submitted papers. Also, throughout this monthly meditation program, also we have presented our findings. The first presentation is actually based on our research findings. We actually presented changes in immunity, neurological changes. So we actually tried to enhance the awareness of the University of Colombo community in relation to our findings. And we have submitted papers. And I think you're the one who suggested before also that we should actually start communicating with the public, and we should have a wider forum to discuss. So based on your comment and then feedback, we started a forum, but we had some technical issues with that forum. RAs are actually working on that. We had difficulties in uploading, and then we had these usual issues that we come across when we have online forums, hacking and all. So now we are sorting it out, and thank you so much for that suggestion. Actually, we took it on board and we are working towards that. So thank you. Thanks a lot, Professor Dilshani. Thank you, everybody. Thank you very much, madam. We know you have been with us from the very beginning, from the initial program, and we value your comments as well. Right. Tava Kathari Bhavana Sambandhin Gatalu. I don't, is there anybody else who wants to ask a question? I just wanted to raise something. This is that okay? Or is there anybody else who wants to? You can, madam. Nobody has raised their hand, so you can ask your question. Now, okay, this, I don't know how I'm going to come across when I say this, but I believe that you have a cohort of subjects that you are studying, researching, measuring, as you said, from genetics to physiology and other behavior. Are there any, right? This might be too premature on my part. Are there any people, these are obviously serious Buddhist meditators, right? You know, I only know that, right? Who report what is called jhanic experiences in Theravada Buddhism? Do you have any subjects like that? Or do you rather not, you know, say this, that's all. I think I should answer that also, Jeevani. Is that all right? It's okay. Yes, we have actually developed an intake in which we focus on some qualities. We are not really going into attaining spiritual benefits and stages, because that can affect our findings. And also when we try to relate that to general population. We actually don't inquire into those details, but when we recruit long-term meditators, we look at several aspects, because we want to actually see changes in these long-term meditators when compared to controls. So we have developed and validated an intake interview in which we have some questions, but
we don't really classify or clarify the experiences into these, you know, the steps or the stages of spiritual achievements. So if I have to answer that question, we actually have a way of recruiting people who have achieved, you know, some stages. And I think that tool is quite valid because the meditators that we have actually recruited, we have found changes in, you know, telomerase activity, telomere length, immunological markers, EEG, all the changes we have already observed. So we really don't go into a lot of religious aspect when we are, though we are actually looking at it, we don't use that a lot to explain. But different PhDs have different approaches when they're explaining. Some are more into religious aspects and some are not. Right. Thank you. Yes, I understand. You wouldn't obviously use that religious terminology. Perhaps, I asked the wrong way. But obviously, there are different types of experiences that you are investigating. That's right. Okay. Right. Thank you. Professor Vasanta, would you like to add something to that? Yeah, of course. Nirmali, I would like to add a little bit. Yes, please do, Professor Vasanta. I hardly get a chance to talk to you now. Yes. What our researchers, PhDs, mostly doing is exploring the physical aspects of changes due to meditation. There's a vast area on the other side, the psychological side, as you mentioned. Now, you may call it jhana or something else, but if jhana is a religious term, there should be a scientific term to explain that. Science has not gone too far, that far, because science doesn't have a word for that. So, actually, I believe in our research group, we have this mandate that you cannot deny that we have to study that part also. We are calling this meditation. So I think we have to put a little more effort on that side also. We can't just saying that is religious. That is not actually religious. That is involving human beings. So we need to go more deep into that in addition to the physical component. That is what I can say. But there are people who have jhanic experience, but